सभा कालदे बीमा योजना रोहिणी कुमार विजय रत्न मंत्रितुम्य स्तुति मांगितना मंत्रितुम्या मुलासने इन्नकोट मेकरान्न वीम पिलिबंद सतुट वेनवा विशेषम पार्लिमेंतुवे कांता संसदे वेनुवेन विपक्षे नियोजने करन संसदे सामाजिकावक हेटियट अद दिन मे सभावट इदिरिपत् कराने किसिदु देशपालन पक्षभेदयकिन तोरव अपि हेमोटम वेदगत् वेन कारणावक केरेही ओब सेमोगेम अवधाने योमु करन्न अपि ईये कांता दिने सेमरुवा ऐत्तटम एय नाम मात्रिकाय कियला तमयि मम दकिन्नी लंकावे 98% इहल साक्षरतावयक एवगेम इहल सौख्य दर्शकयक तिबुनात् श्रम बलकायन 35% हा देशपालन क्षेत्रे कांता नियोजने 5% वेनी अवम मट्टमक तमयि पवतिन्नी नमुत् कांतावट एरेहि एहेम पवतुनाम कांतावकट एरेहि प्रचंडत्वे हा हिरिहेर इतामत् इहल मट्टमक तियेनवा कियन एक कियन्न ओने अध्यापने बहुम इहलट कांताओ वैविला तिबुनात् विश्वविद्यालयवल संख्यालेखन आरंभ बलनकोट कांताओ बहुम इहल तनक हिटियात् कांताव रेकियावट बंदवागन्न कैमेत्तक नहे एक हेतुवक वेन्ने प्रसूत निवाडुव लबा दीमट एतम आयतन विशेष पौद्गलिक आयतन गत्तात् तियेन मेलिकम निसा एमुनात् खुली वेडट कांतावन बंदवागन्नट लोकु कैमेत्तक तियेनवा हेतुव तमयि अडु वेटुप गेवन्नट तियेन हेकियाव निसा එනිසා දේශපාලනයේ හා උසස්තන තුරවලට එද්දී මේ කාන්තාවන්ට වැට බැඳීම සහ ගල් ගැසීම අපි බොහොම හොඳට දකිනවා මම හොඳ උදාහරණයක් අරගන්නම් ගීත සාහිත්‍යවල එනවා අපි දකිනවා ආදරයේ උල්පත වූ අම්මා එහෙම නැත්නම් දෙවෙනි බුදුන් අම්මා ඊළඟට පිනට ලැබුණු මියුල් ඇසිය බිරිඳට කියනවා රත්තරන් දුවේ මගේ රත්තරන් දුවේ කියලා කියනවා අපි පොඩ්ඩක් මේ දෙවෙනි බුදුන් දේශපාලන වේදිකාවට ගෙනාවොත් උසස් තනතුරකට ගෙනාවොත් එහෙම නැත්නම් මේ පිනට ලැබුණු මියුලැසිය උසස් තනතුරකට ගෙනාවොත් දේශපාලන වේදිකාවට ගෙනාවොත් එයා අම්බපාලි වෙනවා එයාට ගල් ගහනවා මෙන්න මෙවැනි තත්වයක් තමයි තියෙන්නේ ඒ නිසා ශ්‍රී ලංකාවේ පාර්ෂක ශ්‍රී ලංකාව පාර්ෂව කරුවෙකු වෙන 1948 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට අනුව සියලුම මිනිසයන් නිදහස උපත ලබා ඇති අතර ඔවුන්ට සමාන අයිතිවාසිකම් ගරුත්වයෙන් භුක්ති විඳීමට අයිතිය ඇත. ඒ වගේම මෙමගින් කිසියම් පුද්ගලයෙකුට වද හිංසාවකට හෝ ක්‍රූර අමානුෂික පහත් සැලකිල්ලකට හෝ දඬුවමකට හෝ භාජනය නොකළ යුතුය. මේක අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් පිළිගෙන තියෙනවා. ඒ වගේම කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් පිටු දැකීමේ සම්මුතියට පාර්ෂව රාජ්‍යයක් වන ලංකාව විසින් රැකියා ස්ථානයේදී කාන්තාවන්ට එරෙහි වන වෙනස්කම් පිටු දැකීමට සුදුසු පියවරයන් ගැනීම අත්‍යවශ්‍යයි. මේ වන විට අපේ රට ලොකු කම්කරු සම්මුතියේ සංවිධානයේ සම්මුති 8ටම අත්සන් තබා තියෙනවා. එහි එක් සම්මුතියක් වෙන්නේ C190. එමඟින් වැඩ කරන ස්ථානයේ සේවකයන්ට සමානාත්මතාව ස්ථාපිත කරලා තියෙනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ මඟින්ද කිසිදු පුරවැසියෙකුට වෙනස්කමකට භාජනය නොකළ යුතු බවටත් ඕනෑම නීත්‍යානුකූල රැකියාවක හෝ වෘත්තියක නිරත වීම සඳහා නිදහස ලබා දීලා තියෙනවා. අපේ රටේ එහෙම වෙනවද කියලා අපිට ගැටලුවක් තියෙනවා. අපි පහුගිය දවස්වල ඒවා අත්විඳා ශ්‍රී ලංකාව තුළ දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දණ්ඩ නීති සංග්‍රහය සිවිල් නීති සංග්‍රහය කම්කරු නීති අනපනත් අල්ලස් පනත සහ ගෘහස්ත ප්‍රචණ්ඩත්ව පනත වැනි නීති ගණනාවක් තියෙනවා. ඒ වයින් කිසිදු පුරවැසියෙකුට වෙනස්කමකට භාජනය කිරීම සහ රැකියා ස්ථානයේ තුල සිදුවෙන ලිංගික හිංසනය ලිංගික අල්ලස් ලබා ගැනීම අපරාධ වරදක් බවට තහවුරු කරලා තියෙනවා. නමුත් ගැටලුව වෙන්නේ මෙම නීති තුලින් වැඩ ලෝකයේ තුල සිදුවන ප්‍රචණ්ඩත්වය හා හිංසනය පිටු දැකීමට සම්පූර්ණ සහ අවසාන විසඳුමක් අපේක්ෂා කළ නොහැකි වීමයි. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ විසින් 2019 ජූනි 21 වෙනිදා ජිනීවාහිදී කම්කරු සම්මේලනයේ 108 වෙනි සැසියේදී වැඩ ලෝකයේ තුල සිදුවන ප්‍රජාතන්ත්‍රය හා සිංහසනයේ තුරන් කිරීම සම්බන්ධයෙන් වූ සම්මුතිය ඔය C190 සම්මත කරගෙන තියෙනවා. මෙමගින් පළමු වරට වැඩ කරන ස්ථානයේ වෙනුවට වැඩ ලෝකය ගැනත් ප්‍රචණ්ඩත්වය සහ හිංසනයටත් පුළුල් අර්ථකථනයක් දීලා තියෙනවා. සම්මුතියට අනුව ප්‍රචණ්ඩත්වය හා හිංසනය යන්න පිළිගත නොහැකි හැසිරීම් හා භාවිතයන් තර්ජන
Taniho, Nevata Siduana Pratipalaya Kleta, Stri Purusha Samajabhava, Matapadanamu Prachandatya, Hahinsane Atulu, Sharirika Manasika Lingika Ho, Arthika Haniyan Siduvima Vidihata, Artha Dakwala Tiyena. ඒ වගේම මෙම සම්මුතිය තුල වැඩ ලෝකය කියලා අර්ථ දක්වලා තියෙන්නේ පුද්ගලයන් වැඩ කරන පරාසය තුල පොදු සහ පෞද්ගලික ස්ථාන විවේක හා සනීපාරක්ෂක පහසුකම් ඇති ස්ථාන සේවා ස්ථාන ඊයේ සේවා ශේෂ්ත්‍රචාරිකා සහ අනිකුත් ක්‍රියාකාරකම් වැඩ සම්බන්ධ sannivedana කටයුතු සේවා යෝජකයා විසින් සපයන ලබන නවාතැන් රැකියාවට සහ රැකියාවෙන් පිටත ගමන් කිරීම වැනි පුළුල් පරාසයක් වෙනවා මෙම සම්මුතිය මගින් සමාජික රාජ්‍යයන් ප්‍රචණ්ඩත්වය හා හිංසනයේ පිටුදැකීම සඳහා නීති හා රෙගුලාසි සම්බන්ධ කර ගැනීම සහ සේවා යෝජකයන් කම්කරුවන් සහ ඔවුන්ගේ නියෝජිතයන් සමග සාකච්ඡා කිරීම තුළින් වැඩ කරන ස්ථානය තුල ප්‍රතිපත්තියක් සැකසීම හා ක්‍රියාත්මක කිරීම නිර්දේශ වෙනවා. දිනේෂ් ගුණවර්ධන ගරු ඇමතිතුමා මෙතන ඉන්නවා. එතුමා මම දන්නවා අනුක්‍රමික අංක 1/2020 යටතේ 2020 පළවෙනි මාසේ 7 වෙනිදා අමාත්‍ය මණ්ඩල සංදේශයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා ඒ ගැන. ඒ අමාත්‍ය මණ්ඩල සංදේශයේ හිටපු මුදල් අමාත්‍ය ආර්ථික සංවර්ධන අමාත්‍ය මහින්ද රාජපක්ෂ ගරු අග්‍රාමාත්‍යතුමාගේ අත්සනින් යුතුව නිරීක්ෂණ සඳහා ඉදිරිපත් වෙලා තියෙනවා. ඉන් අනතුරුව එම සංදේශයේ සඳහන් යෝජනාව සඳහා අනුමැතිය දීමට තීරණය කරලා තියෙනවා. එහෙම තියෙද්දිත් උසස් තනතුරු වලට යද්දී කාද්දාවන්ට ගැටලු ඇති වෙනවා කියන එක අපි දකිනවා. ඒ නිසා ගරු කාන්තා කටයුතු පිළිබඳ ඇමතිතුමාගෙන් මම ඉල්ලා සිටිනවා. ගරු කම්කරු අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටින්න මෙම සම්මුතිය සම්මුත කර ගැනීම සඳහා වැඩි යමදානයක් යොමු කරලා ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන සභාව දැනුවත් කරන්න අවස්ථාවක් ලබා ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒත් එක්ක මා සහෝදර කාන්තා හා පිරිමි මන්ත්‍රී වරුන්ගෙන් මම රටක් වශයෙන් ඉදිරියට යාමට නම් ආර්ථික සමාජීය හා දේශපාලනික සංවර්ධනයක් ළමා ගැනීමට නම් අපි සමාජය තුළ සමාජ සාධාරණත්වයේ ගොඩනගන්න ඕන කියන බීජය පැල කරන්න මම ලෑස්තියි. ඒ කොච්චර අසීරු වුණත් අපි ඒ ගමන යන්න ඕනෙමයි. මේ යන ගමනේදී වැඩ ලෝකයේ කාන්තාවට සිදුවන ප්‍රචණ්ඩත්වය හා හිංසනය අවම කිරීම කළ යුතුයි. අපි දන්නවා උසස් තනතුරු වලට යනකොට දැන් යන්තම් චෙයාමන් කියන එක චෙයාපර්සන් වෙලා තියෙනවා. නමුත් ඇතැම් තනතුරු වල එසේ නොවීම නිසා කාන්තාවන්ට අසාධාරණයක් සිද්ධ වෙනවා. පති සහ පතිනිය කියන එක හරස් වෙලා අපේ දක්ෂ සහ සුදුසුකම් තියෙන හැකියාව තියෙන කාන්තාවන්ට දොරගුළු වැටිලා තියෙනවා. තනතුරු දීමේදී අධ්‍යාපන සුදුසුකම හා කුසලතාවයේ මිස ලිංග ભેදය අදාළ වීම ගැන ලැජ්ජයි අපිට ඒ වගේම කනගාටුයි ඒ වගේම ඒක ම්ලේච්ඡයි කියන එක අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. අපි පහුගිය දවස්වල මම නමක් ප්‍රසිද්ධ කරනවා නෙවෙයි බිම්ෂානි මහත්මියගේ නියෝජ්‍ය පොලිස්පති ධූරය ගැන කතා කරාට පස්සේ ගරු ඇමතිතුමනි අධ්‍යාපන ශාස්ත්‍රයේ හිටපු බිම්ෂානිලත් අපිට කතා කරා නීති ශාස්ත්‍රයේ හිටපු බිම්ෂානිලත් අපිට කතා කරා වෛද්‍ය ශාස්ත්‍රයේ හිටපු බිම්ෂානිලත් කතා කරා වතුකරේ හිටපු බිම්ෂානිලත් අපිට කතා කරා එහෙමනම් මේ සියලු ශාස්ත්‍රවලදී කාන්තාවන්ට යම්කිසි ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මාධ්‍ය භාවිතය ගත්තත් ඊයේ පත්තරේ මම දැක්කා කාන්තා දිනය වෙලත් ඒක ශීර්ෂ පාඨයේ තිබුණේ ගරු ඇමතිතුමනි මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න ශීර්ෂ පාඨයේ තිබුණේ ඔබතුමෙන් තව මිනිත්තු දෙකක කාලයක් අවසන් කරනවා ශීර්ෂ පාඨයේ තිබුණේ මියගිය හමුදා සෙබලාගේ වැන්දබු බිරිඳගේ අනියම් පෙම්වතා වූ හමුදා සෙබලා යම් කිසි අකටයුත්තක් කරා කියන එක මේ ශීර්ෂ පාඨයේ ඇතුළත් මොකද්ද මේ හඟවන්න හදන්නේ ඒක තුල නැවත වතාවක් ඒ කාන්තාවට අසාධාරණයක් සිද්ධ වෙනවා කියන එක මම මතක් කරන්න ඕනේ එනිසා මා ඔබ සමගින් ඉල්ලා සිටින්නේ මේ සම්මුතිය ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කරගෙන ලෝකයට ආදර්ශයක් ලබා දෙන්න කියලයි මේ අපේ අනාගත පරපුරෙන් පරපුර වෙනුවෙන් කරන යුතුයකමක් සහ වගකීමක් විදිහටත් දකිනවා ඒ තුල අපේ රටේ කාන්තාව වැඩ ලෝකයේ තුල සිදුවන හිංසනයේ වළක්වා ගත හැකි වෙනවා අපි හැවෝම එකතු වෙලා අපේ අනාගත පරපුර වෙනුවෙන් ප්‍රචණ්ඩත්වය හා හිංසනෙන් නිදහස් සමානාත්මයේ මත යුතුයකම් යුතුය සාධාරණ සමාජයක් හිමිකර දීම උදෙසා පහත සඳහන් යෝජනාව මම මේ සභාවට ඉදිරිපත් කරනවා ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහණයෙන් 52% ක් ඉක්මලා ඉන්නේ වත්මන් යුගයේ ලාංකේය කාන්තාව.
स्वभाव धर्मेन तमांट उर्म दियनियाक बिरिंदाक मवाक आदि विविध भूमिकावल तम वगकीम युतुका मिटुकरन अतरेम रटे आर्थिके शक्तिमात किरीमट विशाल वशेन कैपवी कटयुतु करनु लबनु मे आयुरुन श्रीलंकीय कांताव विविध क्षेत्रयंतुल वृत्तीयमय वशेन जात्यांतर जयग्रहणयान पवा अत्पत्कर गणिमीन इता सार्थकव कटयुतु करन अतर मेरठ विदेश विनिमय गणयमेदी वैडिम दायकत्वयक् लबा देमीन रटे संवर्धनयट उपरिम वशेन कैपवेनु श्रीलंकावे आंडुक्रम व्यवस्थाव अणुव अरमन इहत किव्व कारण मेतन काले पिलिबंद गटलुवक् तियेनवा आंडुक्रम व्यवस्थाव अणुव समानात्मतावे लबा दीमट කටයුතු කරනවා සෑම පුරවැසියෙකුටම ස්ත්‍රී පුරුෂ භාවය මත වෙනස් කොට නොසලකිය යුතු සේම දියුණු වීමට සම අවස්ථාවන් සලසා දීම රජයේ වගකීමකි. එහෙත් වර්තමාන සමයේ තම වරමුණු හා ඉලක්ක කරා ළඟා වීමේදී කාන්තාවකට කාන්තාවක් වීම හේතුවෙන් මුහුණ පෑමට සිදුවෙන අභියෝග හේතුවෙන් ඇයට සම අවස්ථාවන් නොලැබී යාම හෝ අහිමි වී යාම ඉතා ඛේදනීය තත්වයකි. එබැවින් මාර්තු 8 දින වන දින ජාත්‍යන්තර කාන්තා දිනයේ අරමුණු කර ගනිමින් වැඩ ලෝකයේ තුල කාන්තාවන්ට එරෙහිව පවත්නා සියලු වෙනස්කම් ඉවත් කොට කාන්තාවන් පූර්ණ ලෙස සවිබල ගැන්වීම සඳහා 19 බලාත්මක කර ඔවුන්ට අදාළ තීරණාත්මක ගැටලු निराකරණය කිරීම සඳහා රජය අදාළ ආයතන හා එක්ව පියවර ගත යුතුයයි මම මේ ගරු සභාවට යෝජනා කර සිටිනවා ස්තුතියි योजना स्थिर की विशेषज्ञ वैद्य सीतारण पुल मेथी मंत्री योजना स्थिर की गरुता मेथी मुलासन आरूढ़ मंत्री तुम्हें अद दवसे पार्लिमेंट मंत्री तुम्हिया रोहिणी कुमारी कवि विजयरत्न मेथिनिया मे सभावट इदिरीपत्करपु मार्तु अटवन दिन जात्यंतर कांता दिने अरमुनकर गनिमीन कांतावंट एरहेव पवत्ना सियलु एनस्काम इवत्कोट कांतावन पूर्णलेस सविबल गन्नीम संदहा ओंट अदाल तीरनात्मक गटरु निराकरने किरीम संदहा रजे अदाल आयतनहा एक्को पीवर गतियुतियाई मेम गरु सभावट करपु योजनाव मम स्थिर करमीन मे अवस्थावे वचनयक् कथा करन्नट बलापोरोत्तु वेनवा विशेषम गरु मोसासनारूढ मंत्रीतुमनि विशेषम अपि दान्नवा हेमदाम मार्तु अटवेन वेनकोट अपि मुलु लोकेत् एक्कम एकतु वेला जात्यांतर कांता दिने समरनवा एक निकं पुरुद्दक् वगे वेला දැන් 8 වෙනිදා වෙනකොට හැම කෙනෙක්ම දේශපාලන සංවිධාන වෙන්න පුළුවන් ස්වේච්ඡා සංවිධාන වෙන්න පුළුවන් වෙන වෙන ආයතන වෙන්න පුළුවන් 8 වෙනිදාට සීමා කරපු කාන්තා දිනයක් අද අපේ රටේ තියෙනවා මේ කාන්තාවගේ දේශපාලන අයිතිය ආර්ථික අයිතිය එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ආරක්ෂාව ගැන කතා කරන එකම දවස බවට 8 වෙනිදාපත් වෙලා තියෙනවා ඉතින් අපි සන්තෝෂ වෙනවා අපිට වැඩිය ගොඩාක් දියුණු රටවල් විශේෂයෙන්ම ඔය ස්විට්සර්ලන්තය ස්වීඩනය දකුණු අප්‍රිකාව වගේ කාන්තාව මූලික කරගත්ත සමාජ පසුබිමක් තියෙන රටවල් දේශපාලනයේදී ඒ රටවල් වල සියලුම නියෝජනය කාන්තාවටත් සම ස්ථානීය ලැබිලා තියෙන වෙලාවක ඒ අය හැම කෙනෙක්ම ලොකුවට මේක සැමරුවේ නැති වුණාට කාන්තාව පිළිබඳව විශාල වැඩ කොටසක් කාන්තාවට නිසි තැන අපි සමතන ඉල්ලනවා නෙමෙයි නිසිතන ලබා දීලා තියෙනවා. හැබැයි අපේ රටේ කාන්තා දිනිය ආපු ගමන් අපි ලොකුවට කතා කරනවා අපි තමයි ලෝකේ ප්‍රථම අග්‍රාමාත්‍යතුමිය බිහි කරේ. අපි තමයි ලෝකේ ප්‍රථම විධායක ජනාධිපතිතුමිය බිහි කරේ කියලා. ඒකට අපිට ලොකු අභිමානයක් තියෙනවා. හැබැයි මේකේ අනිත් පැත්ත බලපුවම 1932 ඉඳලා කාන්තා නියෝජනයක් තිබිච්ච පාර්ලිමේන්තුවක අද දේශපාලනයේ ජාතික මට්ටමේ කාන්තාවන්ගේ නියෝජනය ගැන අපිට සන්තෝෂ වෙන්න බෑ. ඒකට සමහර වෙලාවට පක්ෂ හැටියට වගකීමක් තියෙනවද එහෙම නැත්නම් මේ සමාජමය තුල පීතෘමූලිකත්වයත් එක්ක තියෙන සමාජයේ තියෙන නොයෙකුත් හේතු නිසා ඒ තත්ත්වය ඇති වෙලා තියෙනවද කියන එක ගැන අපි කාටවත් චෝදනා කරන්න සූදානම් වෙන්නේ නැහැ. වෙයි දේශපාලනයට වැඩි වැඩියෙන් කාන්තාවන්ගේ නියෝජනය අත්‍යවශ්‍ය කාලයක් හැටියට දකින්නේ විශේෂයෙන්ම කාන්තාවගේ හැසිරීම උගත්කම එහෙම නැත්නම් කාන්තාවගේ තියෙන මටසිරුතුකම මේ හැම එකක් එක්කම මේ ගමනක් යනකොට ඉතාම ආදර්ශමත් ගමනක් අපිට යන්නට පුළුවන්. අපි රටක් හැටියට ආර්ථික වශයෙන් ගත්තහම
අපිට වැඩිම මිනිත්තු දෙකක කාලයක් තියෙනවා මට විනාඩි 10ක් තියෙනවා කියවනේ මිනිත්තු 6යි ආර්ථිකයේ වැඩිම දායකත්වය දක්වන්නේ තමයි විදේශගත ශ්‍රමික කාන්තාව ඇඟලුම් සේවිකාව එහෙම නැත්නම් වතුකරේ සේවිකා එතකොට මේ අයගේ දායකත්වය ගැන කතා කරනවා අද අපි ඊටම කනගාටුවෙන් උනත් කෙටි කාලය තුළ කියන්නට තියෙන්නේ ඒ අයට මොකද්ද අපේ වගකීම ඉෂ්ට කරලා තියෙන්නේ විදේශගත ශ්‍රමිකයන්ගේ විශේෂයෙන්ම මම විශේෂ බාරව හිටපු ඇමතිවරිය හැටියට ඒ කාන්තාවන් ගැන තියෙන ප්‍රශ්න ගැටලු මේ හැම එකක්ම අපි හොඳටම අවබෝධ කරගෙන ඉන්නවා ඒ විතරක් නෙමෙයි මේ වසංගතය ඇති වෙච්ච වෙලාවේ ඒගොල්ලෝ බලා ගන්නවත් ඒගොල්ලෝ වෙනුවෙන් යමක් කරන්නටවත් අපි අපොහසත් වෙලා තියෙනවා අපි රටක් හැටියට අපොහසත් වෙලා තියෙනවා අපි ආණ්ඩුව චෝදනා කරනවා නෙමෙයි ඒ වගේම තමයි මේ මාධ්‍ය මේක තමයි තාම වැදගත් දෙය. දැන් ඊයේ පෙරේදා වෙනකොට මාධ්‍ය හරහා අපේ මන්ත්‍රීතුමිය කිව්වා වගේ අපි දකිනවා මේ කාන්තාවගේ ස්වરૂපය. කාන්තාව කිව්වහම අර මේ චයාමන් චයාපර්සන් වෙච්ච එකේ අනිත් පැත්තට වෙලා තියෙන්නේ. මොකද කාන්තාව ඒ පුදුම විදියට හැල්ලුවට ලක් කරලා තිනවා මෙතන මොකක් හරි අපරාධයක් වුණාම වරදක් වුණාම සම්පූර්ණයෙන්ම කාන්තාවගේ ඇඟට දාලා බේරෙන්න එහෙම නැත්නම් ඒ සඳහා අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දෙන කරු ඇමතුමනි මේ වෙලාවේදී මේකට කාන්තා කටයුතු අමාත්‍යාංශයවත් එහෙම නැත්නම් රජයවත් නෙමෙයි මේ සඳහා වගකීතු මාධ්‍ය වැඩපිළිවෙලක් අද පොඩි ළමේ කතා කරන්නේ මොකද්ද උදේට අහන්නේ මේ අවුරුදු 8 9 ළමයා බෙල්ල හම්බ වෙලාද ඔළුව හම්බ වෙලාද ඇයි අපි මේ තත්ත්වයකටපත් වෙන්නේ අපිට මොකද්ද කාන්තාව ගැන මීට වැඩිය මේ මාධ්‍යයට වගකීමක් ඇතුව හැසිරෙන්න බැරිද මේකද අද රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය ඉතින් එහෙමනම් අපි විශ්වාස කරනවා මේ ජන මාර්තු 8 වෙනිදාට සීමා වෙච්ච කාන්තා දිනයක් නිකන් සමරලා වැඩක් නැහැ කරු ඇමතුමනි අපි මේ වැඩේ මුළු දවස් 365ම වතුකරේ ඉන්න කාන්තාවද එහෙම නැත්නම් විදේශගත ශ්‍රමිකයද එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තු නියෝජනය කරන අපිද අපි දැක්ක පහුගිය දවස්වල අපේ සෞඛ්‍ය ඇමතුමිය කොවිඩ් හැදිලා ඉන්නකොට එතුමියට තිබිච්ච අපහසය ඒ වගේ හැම ස්තරයකම කෙනෙක්ටම කාන්තාවකගේ ගෞරවය ආරක්ෂා වෙන විදියට ඒ හැම තැනකම ඒ අයගේ නියෝජනය ඇති වෙන විදියකටම ඒ වගේම කාන්තා අයිතිය වෙනුවෙන් කාන්තා හඬක් වෙනුවෙන් අපි සියලු දෙනාම පක්ෂ පාට උස් පහත් ભેදයකින් තොරව වැඩ කරමු කියන එක තමයි මම මේ අවස්ථාවේ යෝජනා කරන්නේ ගරු ඉරාන් වික්‍රමරත්න මැතිතුම ඔබතුමාගේ මෙහෙතු 6ක කාලයක් තියෙන ස්තුති අද අපි ILO සම්මුතිය සම්මත කරන්න කියලා රජයේ මේ ඉල්ලන අවස්ථාවේදී විශේෂයෙන්ම මේක මේ වගේ විවාදයක කාන්තාවන් කතා කරන්නේ එතකොට ඇත්තටම මේක කාන්තා ප්‍රශ්නයක් නෙමෙයි මම මේක හඳුන්වන්නේ පිරිමි ප්‍රශ්නයක් හැටියටයි ඒ නිසා පිරිමියෙක් හැටියට මම අගය කරනවා මට මේ ලැබුණ අවස්ථාව ගැන මේක ගැන කතා කරන්න. දැන් ලංකාවේ අපි බැලුවොත් නහඹර වියේ තරුණියන්ගේ ගැබ් ගැනීම් teenage pregnancies දුසින් ගණන් තියෙනවා. එතකොට අඩු වයසේ විවාහ 12%ක් විතර තියෙනවා රට තුල. ඒ වගේම ස්ත්‍රී දූෂණ rape cases 2019 2020 සැසඳුවත් 20කට වැඩිය වැඩි වෙලා තිනවා මේ අවුරුද්ද තුල පමණක්. ඒ වගේම මහජන ප්‍රවාහණය බස් එකේ ගියොත් නැත්නම් කෝච්චියේ ගියොත් 90ක් 95ක් විතර කාන්තාවන් කියනවා යම් කිසි ප්‍රචණ්ඩත්වයකට ඒ අය ලක් වෙලා තිනවා. ඒක වචනෙන් වෙන්න පුළුවන් හේතු වීමකින් වෙන්න පුළුවන් පිරිමියෙක්ගේ හැසිරීම අත ගෑමෙන් වෙන්න පුළුවන් මේ වගේ විදියට නොයෙකුත් පීඩන වලට කාන්තාවන් අසුවි සිටිනවා. ඒතර ෆැක්ටරි එකේ වැඩ කරන කාන්තාවන් අතරේ සමීක්ෂණ කරනකොට පේනවා එතනත් විශාල ප්‍රතිශතයකට මූණ දෙන්න වෙලා තියෙනවා. නමුත් මේ ප්‍රශ්න වලට මූණ දෙන්න වෙලා තියෙනවා. නමුත් ඒ අය නඩු කියන්න යන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මේ ෆැක්ටරි වල අයිතිකරුවන් හා කලමනාකාරීත්වය මේකට වගකීම බාරගත යුතුයි. කාන්තාවන් බයයි ඇවිල්ලා මේව ගැන කතා කරන්න ඒ ෆැක්ටරි වගේ තැන්වල මොකද බිය නිසා රැකියාවෙන් අස්කරයිද මේක ඒ සමාගමේ කීර්තියට ප්‍රශ්නයක් වෙයිද කියන ගැටලුත් ඒ අය ඒවලටත් මූණ දෙනවා. ඒ වගේම හෙදි සේවයේ වැඩියෙන් ඉන්නේ කාන්තාවන් 70%කට වැඩිය. ඒ අයත් මේ වගේ ප්‍රචණ්ඩත්වයට නිතරම මේ සර්වේස් වලින් පෙන්වන සමීක්ෂවලින් 30%කට වැඩිය මේවවලට මූණ දෙනවා කියලා. මේ ILO ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ C190 ප්‍රචණ්ඩත්වය හා ලිංගික හිරිහැර අවම කිරීමේ මේ සම්මුතිය අපි ඒක පිළිගත්තොත් පාර්ලිමේන්තුවක් හැටියට
අපිට පුළුවන් අපේ රටේ තියෙන නීති රීති ඒ අනුව හැඩගස්සන්න පුළුවන් මේකේ පෙන්වනවා මුතුමන් තව මිනිත්තු දෙකක කාලයක් පළමු ජාත්‍යන්තර ප්‍රමිතියක් සඳහන් වෙනවා මේකේ ඒ කියන්නේ රැකියාව ගෞරවයෙන් අභිමානයෙන් කරන්න පුළුවන් වෙනවා ලිංගික හිරිහැර අර්ථ දක්වනවා සමානකම ගැන සඳහන් වෙනවා ඉතින් රජයකට මූලික අයිතිවාසිකම් තියෙනවා නමුත් මං හිතන්නේ අපේ ප්‍රශ්නය නීතියෙන් විතරක් වෙනස් වෙන්නේ නැහැ අපිට තියෙනවා ආකල්පමය ප්‍රශ්නයක් මට මතකයි බැංකුවක ප්‍රධාන විධායක නිලධාරී කෙනෙක් හැටියට අවුරුදු 36ක කාන්තාවක් මම මානව සම්පත් ප්‍රධානී හැටියට පත් කරනකොට පිරිමි අයගෙන් මට ඇති වුණ පීඩනය මොකද තරුණයෙක් පිරිමියෙක් පත් කළා නම් කියන්නේ නැති ෆාස්ට් ට්‍රැක් එකේ කියලා කියන්නේ නැති කාන්තාවක් පත් කරපුවාම ෆාස්ට් ට්‍රැක් කියලා කිව්වේ නැහැ ඊයේ මම පත්‍රයේ දැක්කා ෆින්ලේ සමාගමේ වතු අධිකාරියේ ඒ කියන්නේ මේ වතු කරේ සුපරින්ටෙන්ඩන්ට්ස් සාමාන්‍ය පිරිමි අය පළවෙනි වතාවට කාන්තාවන් පත් කරගෙන යනවා ඒ නිසා මේ සමාගමනම මම සඳහන් කරන්නේ බොහොම කැමැත්තෙන් බිම්ෂානි ගැන අද සඳහන් කළා මට පුදුමයි තවත් නිලධාරි 30 දෙනෙක් අධිකරණයට ගිහිල්ලා ඒකට විරුද්ධ වෙලා තිබෙන එක ගැන. ඉතින් කාන්තාවකගේ පෞද්ගලිකත්වයත් ආරක්ෂා කරන්න ඕනේ. Privacy laws are also needed. මේ රටේ මොකද හුඟක් අය මූණ දෙන්නේ නිවසේ තියෙන ප්‍රචණ්ඩත්වයට තමයි මූණ දෙන්නේ. ඉතින් අපි අවසානයෙන් මම කියන්න කැමති නඩුවක් තිබුණා පෙලකෙටිය සහ ගුණසේකර කියලා නඩුවක් තිබුණා ගුරුතුමියක් විදුහල්පති කෙනෙකුයි ගුරුවරයෙකුයි එක එක ප්‍රචණ්ඩත්ව ක්‍රියා ලිංගික හැර කරමින් සිටියා මේ නඩුව සිරස මාධ්‍ය ජාලය විසින් ප්‍රසිද්ධ කළා ප්‍රසිද්ධ කරපුවාම එතුමියටම ප්‍රශ්නය ඇවිල්ලා අවසන් කරනවා නඩුවේ ප්‍රශ්නය නෙමෙයි ඇතුළේ ප්‍රශ්නය ඇවිල්ලා ඉස්ටැබ්ලිෂ්මන්ට් කෝඩ් එක පාවිච්චි කරලා යාව යාගේ රැකියාවෙන් අයින් කරපු ප්‍රශ්නේ තමයි එයාට තිබෙන ලොකුම ප්‍රශ්නේ. ඉතින් මානසික පීඩනය ශේෂාධිකරණ නඩු තීන්දුව අපි ඉස්සරහට ගෙනියමු 190 අපි සම්මත කරගමු රටේ නීති ඒ අනුව අපි බලහත් කරමු අපේ මව අපේ බිරිඳ අපේ දියණිය අපි ආරක්ෂා කරමු ස්තුතියි ගරු සුදර්ශන ඉෆ්‍රාන්පොල මෙතනිය පුතුමින්ට මිනිත්තු 8ක කාලයක් තියෙනවා ඕඩර් ප්ලීස් ගරු ඉසුරු දඩංගල මැතිතුමා මූලාසන පෙවන්න උලාසනේ ඔබ වන ගරු මන්ත්‍රීතුමනි සන්තෝෂ වෙනවා අද පාර්ලිමේන්තුවේ කාන්තාව 12 දෙනා ඉන්නේ මේ 12 දෙනාම අද එකතු වෙලා කාන්තාව වෙනුවෙන් ජාත්‍යන්තර කාන්තා දිනේ නිමිති කොටගෙන අද වැඩ කරන කාන්තාව වෙනුවෙන් හඬක් නැගීමට කටයුතු කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා මේ අපි සීල දෙනාම කතා කරන්නේ කාන්තාව වෙනුවෙන් අද මේ රටේ කාන්තාව ඉතිහාසය ඉඳන්ම බොහොම අරගල කරලා තමයි තමුන්ගේ අයිතිවාසිකම් ටික දිනාගෙන තියෙන්නේ 1931 සර්වජන ඡන්දය ලබා ගැනීමේ සිටන් අපේ කාන්තාව බොහොම ඉදිරියෙන් ශක්තිමත් ඉඳලා තියෙනවා හැබැයි අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහොම ඉදිරියෙන් තිබුණා අපේ රටේ තියෙන දර්ශක උඩට ගන්න කාන්තාව ලොකු කාර්යභාරයක් කරලා තිබුණත් අද අපේ රටේ කාන්තාව තීන්දුව తీරන ගන්න මට්ටමවල ඉන්න කාන්තාව පිළිබඳව අපිට සතුටු වෙන්න බෑ අපි 48 ඉඳන් නිදහස ලැබපු දවසේ ඉඳන්ම අද වෙනකම් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ 105යි. අපි කිසිම රජයක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කාන්තා නියෝජනය වැඩි කරන්න සක්‍රියව මැදිහත් වෙලා කටයුතු කරන්න මම හිතන්නේ හැම රජයක්ම අපහසුත් වෙලා තියෙනවා. ඒ වගේම කාන්තාවක් වීම තුළ අද විවිධ තැන්වල අපි දකිනවා අසාධාරණට ලක් වෙන කාන්තාව. විශේෂයෙන්ම අපේ රටේ කාන්තාව සාක්ෂරතාවෙන් ඉහළ ගියත් වැඩිපුර කැම්පස්කට ගියත් අද විධිමත් ක්ෂේත්‍රයේ 135 වැඩ කරන්නේ මේ 135 වැඩ කරන කාන්තාව ඒ වගේම වෙනත් ක්ෂේත්‍රවල කාන්තාව වැඩ කරනවා ඒ වගේම මේ අද අපි දකින ප්‍රචණ්ඩත්වය අද පොදු ප්‍රවාහණය යනකොට පහුගියද අපි දැක්කා එක්සත් ජාතීන්ගේ සංවිධානය රිසර්ච් එකක් කරලා කියන 90% විවිධ හිංසනයන්ට ලක් වෙනවා මේ අපේ දියණිවරු අපේ සහෝදරියෝ මේ හිංසනයේ ලක් වෙන මේ කාන්තාව පොදු ප්‍රවාහණය ගිහිල්ලා කොහොමද වැඩ කරන තැනට ගිහිල්ලා තමුන්ගේ උපරිම දායකත්වය ලබලා දෙන්නේ උපරිම ලෙස තමුන් වැඩ කරන ස්ථානයේ ඒ පොදු ප්‍රවාහණයේ තෑගිලා පොඩි මේ පෑගිලා පොඩි වෙලා හිංසනයේ ලක් වෙලා වැඩ කරන තැනට ගියම වැඩ කරන තැන්වල අද කාන්තාව විවිධ වෙනස්කම් වලට අතවරයන්ට හිංසනයන්ට ලක් වෙන ඒ නිසා තමයි මේ ILO 190 සම්මුතිය සම්මත කරගැනීමේ වැදගත්කම තියෙන මේ ඕනෑම වැඩ කරන තැනක කාන්තාවක් වේවා පිරිමි කෙනෙක් වේවා දක්ෂතාවයට හැකියාවට කුසලතාවයට ඉහළ යන්න පුළුවන් ඉඩකඩ ටික අපි ලබා දෙනවා අපි තාම ඉන්නේ ගල් යුගයේ
अभी ताम समहार क्षेत्र कांता विशेष पोली क्षेत्र अभी खनगाट इतमत्न सूल प्रतिशत इहलट अन्न पुलवा कांता बंधवगा कांता हेकिन सुधुसुखम तीन ज्येष्ठात्व तीन इहलट अन्न दिन्न बेरी महान एंडसापा कथा कर भीमशाणी लावे भीमशाणी लावे मे कांता पुरुष कीन समाज भेदे बेहरव सुधुसुखमट हेकिवट तेन दिन स्थान यमुनोणीन मे अवस्था अद मध्य भावित मगे सहोद मंत्रिवर्य कथाकि कनगाटेन अद कांता वेलंद भाण्या खटी लिंगिक भाण्या खटी तम संहार मध्य पाविचरा अभी देख समाज मध्य हर अद कांता अंट विन हिंसने मम देख अभी तरुण कलाकार वेटेन मे पीलिबंद अभी दड़व नीति क्रियात्मक नौन समाज मध्य हर हुद देवा वगेम इतामत्म कांतावंट दर्वंड इतामत्म लोको हिंसने सिद्धवेन इतामत्म नरक तनकट योम वेला मे पिलिबंद अभी कटयुतु करला कथाकरण इनसे सत्टेनो अभी विशेषम अद गर कथानायक अभी स्तुतिवंतन अद कांता सांसंदे इलीमकट अद इतुमा अभी विशेष कारक स्वभाव पत्करण नीति अवसर दुंड विशेषम लिहिंसने पत्वन कांता कांताव क्वीम निशा असाधारण लक्वन कांताव कांताव क्वीम निशा उसास्वीम वलट वरम नुलबेन कांताव इवगेम कांताव क्वीम निशा रकियावक नुलबेन तात्विट पात्विन कांताव अंट याम किसी असाधारण कुनोत यान्न तनक अभी कांताव हेडिट अद हदला दीला तीनव एकेन गीतामत्म संतोषें केन अभी श्रीलंका वासी अभी सहोदरी अंट अभी दियनी अंट कियन याम किसी असाधारण तमु खाता सिधुनवाण मे श्रीलंका पार्लमेंट खारक सभा इद्रिपत्करा खारक सभा खाता पीरमी पुरुष दिगोलांगे मे मंत्री वरुण वरियांगे समित यां किसी हिंसने असाधारण विनस्वीम लक्वन खाता वकीनवाण अभी ए आय वेनुन मेध्यत्ल साधारण इष्टकराण अभी सूदानीन मतरण मे अभी अद मे दौरवृत के अपे दियनी अंट अपे अनागते बारगाण इन सहोदरी अंट कीने अभी मतरण मुकद अभी मेराटे दियनी अंट दारुअंट अभी दिगोलांट कांता पुरुष वेदेकिन तोरो तमुंगे संपूर्ण संपूर्ण प्रशस्त संवर्धन याण अभी तीन इकड़ सरासरादेन ये वगे तो याल पेनगी नीति तीन पुद्गलिक नीति तीन कांता इतामत्म विनास्कुट सालकन मे सीर नीति टीक अभी हट विश्लेषण कलवा इद्री ये विनास्करण कटयुत करना भवत मता कर्मीन मम मगे सीएलम अपे सांसंदे कांता मंत्री अंट मगे शुभ पतंग एक्करण ये वगेम अपे रटे इन सीएलम कांता अंट भार्यावर अम्मल मितनियो दारू मिनिबिरी अंट अभी शुभपतन अनागतेट शक्तिमत् पातबण अभियोग मूणदेन्न ये ओणम अभियोग सहयोग शक्ति अभी इन वैकने मत कर्मी ममणी हंडवेन भूमिश्रुति गायंत करुणातिलक मत्तम अबतुमारु इनाडी हायक काले आगती गरु सभापति तुमनि इताम वेदगत् कल्तबीमी योजनावकट सुलु वेलावक् तुल वचन देक तुनक् करे एकतु करन लबीम गन सतुटु वेनवा गरु सभापति तुमनि असल्वासी भारतीय आभाषेन अपट बुद्धुधाम लबुन वगे देव विश्वासन रास्यकुत लबिला वसर दहस्करनक तिस्से ए पुदपिलवेत पवत्तगनेनो अपे समाजे पवतिन ए विश्वास्यांट अणुव सकलविध कलावंट अधिपतिनिय हटियट सलकन्ने सरस्वती देवी एवागेम अपि कागित जीवितवलट अत्यवश्य साधकयक् वन धनयट अधिपतिनिय वन्ने लक्ष्मी देवी एवागेम दंडनेट अधिपतिनिय वन्ने पसुगिय दवस्वल रटे बोहोम कथाबहट लक्कुनु कालियम्म हेवत दुर्गा देवी एवगेम सभापति तुमनी मातृत्वेट अधिपति निवन्ने पत्तिनी देवी एहेम बलद्दी ए हेम एककम अधिपतित्वे तिबेन्ने कांता चरितवलटाई नमुत मेवन विट इताम कनगाटुवेन उनत् कियन्ट ओन अपे रटट वैडिम धनयक् उपया देन तमंगे दरुमुरु पुरंगेन ऐत् वेला दहसक् दुप्कन् कटलु मेद्दे रकिया करला रटट धनय उपया देन प्रधानतम विदेश विनियमय सपेन अपे रटे सबै लक्ष्मी देवीला अद मेद पेरदिक रटवल विंदीन दुख पिनीबंद पदिक वेदिकावे भस्नवतुम पोलवालवल क्रीडा पिट्टनिवल वेस्सट तेमेमिन अव्वट वेलेमिन जीविते बेरगेन तमंगे मातृभूमिय दरुपट उलंगट एन्न कवद लबेदै हूल्लमिन इन्न वातावरणयक तमयि अपट
මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්න වුණේ. ගරු සභාපතිතුමනි මේ කාන්තාවන් තම දහඩිය මහන්සියෙන් උපයපු විශාල මුදලක් විදේශ සේවා කාර්යාංශයේ ගිණුම් වල තිබුණත් ඒ මුදල්වත් ඔවුන් වෙනුවෙන් හරිහැටි යෙදවීමක් සිදු වෙනවා අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම සභාපතිතුමනි අපි රටක් හැටියට සෑම අතින්ම කාන්තාවන්ගේ ගෞරවනීය තත්ත්වයට හවුරු කිරීමේදී ඇයගේ ආරක්ෂාව තහවුරු කිරීමේදී ආකල්පමේ වශයෙන් තවත් පියවර ගණනාවක් ඉදිරියට යන්න ඕන කියලයි මම විශ්වාස කරන්නේ. ඒ වගේම සභාපතිතුමනි යම් රටක යම් සමාජයක ඒ රට තුල ඒ සමාජය තුල කාන්තාවට හිමි තැන අනුව ඒ රට කොතරම් ශිෂ්ට සම්පන්නදයි අපට මැනගන්න පුළුවන්කමක් ලැබිලා තිබෙනවා. අපි දන්නවා අපි දකිනවා කාන්තාවට උපත ඉඳලම විවිධ කාලවල ආරක්ෂාව සපේනවා පිරිමි පක්ෂයෙන්. කුඩා කාලේ පියාගේ ආරක්ෂාව ඊට පස්සේ වැඩිමල් සහෝදරින්ගේ ආරක්ෂාව ස්වාමියාගේ ආරක්ෂාව මහලු වියට පත් වෙනකොට වැඩිමල් පිරිමි දරුවන්ගේ ආරක්ෂාව ලැබුණා. නමුත් කාලයක් යනකොට මේ ආරක්ෂාව යටත් වීමක් බවට පත් වුණා. ලෝකයේ ශිෂ්ට සම්පන්න බවින් ඉදිරියට යනකොට කාන්තාවන්ගේ මේ යටත් භාවය ප්‍රශ්න කෙරුණා. ස්ත්‍රීවාදී දේශපාලන අදහස් සමුදායක් සමාජගත කෙරුණා. අපි දන්නවා රෝසා ලක්සම්බර්ග් වගේ චරිත මේ මතවාදයට විශාල දායකත්වයක් දුන්නා. කාන්තාවන්ට හිමි වීතු සමතන පිළිබඳව ලෝකයේ එහෙම කතා කරන කාලේ 60 දශකයේදී ශ්‍රී ලංකාවේ අපිට පුළුවන් වුණා ලෝකයේම ප්‍රථම අග්‍රහ මාත්‍යතුමිය බිහි කළ පෙන්නන්. හැබැයි රටක් විදියට ඒ තියපු යෝධ පියවර ඉදිරියට ගේන්න අපට පුළුවන් වුණේ නැති බවත් මේ සභාව දිහා කාන්තා නියෝජනයේ දිහා අද දකින්නකොටත් අනිත් දේශපාලන සභාවල් දිහා බලනකොටත් අපට පේන්න තිබෙනවා. මේ සභාව නියෝජනය කළ සහ කරන කාන්තා මන්ත්‍රීවරුන් ගත්තොත් ඔවුන්ගේ දක්ෂතාවය කැපවීම ජනතාව අනුමත කරපු නිසාද මේ පිරිස පාර්ලිමේන්තුව අපට දකින්න ඉන්නවා. හැබැයි ඊනුත් බහුතරයක් තම පියාගේ එහෙම නැත්නම් ස්වාමියාගේ සහෝදරයාගේ අනුප්‍රාප්තිකයෙකු ලෙස තමයි දේශපාලනයට එන්න සිද්ධ වුණේ. එහෙම පසුබිමක් නැති කාන්තාවන්ට මොනතරම් අමාරුද මේ ගමන කියන එක අපි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අද අපේ මන්ත්‍රීතුමිය කිව්වාගේ දේශපාලනය කරනකොට කාන්තාවන්ට නොඑක් අවලාද වලට ලක් වෙන්න වෙනවා. මම සන්තෝෂ වෙනවා ගීතා කුමාරසිංහ මැතිණිය මෙතන ඉන්නවා. අපි දෙන්න එකම ආසනේ ප්‍රතිවාදීන් හැටියට විනාඩි දෙකක් දෙන්න. අපි කවදාවත් දේශපාලන වේදිකාවක අපහාසයක් උපහාසයක්වත් වචනකින්වත් හිත්‍රිදුමක්වත් කරගන්න නැතුව ඒ ගෞරවය තියලා තමයි දේශපාලනය කරලා තිබෙන්නේ. ඉතින් වර්තමානයේ සමාජයේ විවිධ වෘත්තීන් වල කැපී පෙනෙන දැනුගත් කාන්තාව රාශියක් බිහි වෙලා තිබෙනවා. විශ්වවිද්‍යාල වරම් ලබන්නේ වැඩි හරියක් කාන්තාව. ගුරු සේවයේ, හෙදි සේවයේ, රාජ්‍ය ආයතන වල කාර්යාල වල මේ හැම තැනකම කාන්තාව තමයි වැඩිපුර සේවය කරන්නේ. නමුත් දේශපාලන ශේෂ්ත්‍රයේ කාන්තා නියෝජනයේ තාමත් ගොඩක් පසුපසින් තිබීම ගැන අපි කනගාටු වෙනවා. ගරු සභාපතිතුමනි මම කාලයේ මදි වුණත් එක කාරණයක් කියන්න ඕන. කාන්තාවන් තීන්දුව తీරන ගන්න දේශපාලන නියෝජනයේ සම්බන්ධව මෑත ඉතිහාසයේ ගත්ත වඩාත්ම සාධනීය පියවර තමයි පළාත් පාලන නියෝජනයේ 125ක් කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම. ඒකට දායක වෙන ලැබීම ගැනත් මම සන්තෝෂ වෙනවා. අවසාන වශයෙන් මම කියන්න කැමතියි මේ සභාවේ තවත් කාන්තා නියෝජනයේ වැඩියෙන් තිබුණා නම් හොඳයි කියලා හිතන අවස්ථාව අපට එනවා. ඉතාලම කෙටියෙන් කියනවා නම් අපේ රජයේ පටන් ගත්ත ගැබිනි මව්වරුන්ගේ පෝෂණ දීමනාව එහෙනම් දිගටම ගෙනියන්න තිබුණා. ත්‍රිපෝෂ කප්පාදුවට ඉඩ නොලැබෙන්න තිබුණා. සෞභාගයේ දැක්මේ තියෙන අනිකුත් කාරණා මේ වෙනකොට ඉටු වෙන්න තිබුණා. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා කාන්තා නියෝජනයේ දේශපාලන ශේෂ්ත්‍රයට වැඩි වැඩියෙන් ලැබෙයි කියලා. අවසාන වශයෙන් තව එක තප්පරයක් දෙන්න. ඉතිහාසයේ පුරාම තිබුණා සාම්ප්‍රදායික චෝදනාවක් මැසිවිල්ලක්. ඒක තමයි කාන්තාවන් මුල්තැන්ගෙට සීමා කරන්න එපා කියන එක. මෙතෙක් කලක් වෙනමම තිබුණු කාන්තා කටයුතු අමාත්‍යාංශය මේවන විට වෙනත් අමාත්‍යාංශයක මුල්තැන්ගෙට තල්ලු කරලා තිබීම ගැන කනගාටු වෙනවා. කාන්තාවන්ට සැමතන දෙන්න, කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න, කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ මන්ත්‍රීවරු පක්ෂභේදයෙන් තොරව සංසදයක් හැටියට පෙනී සිටීම ගැන අපේ සතුට පළ කරමින් අපි ප්‍රාර්ථනා කරනවා අනිත් හැම මන්ත්‍රීවරුන්ගේ සහයෝගයත් ලබාගෙන ඒකට කාන්තා පුරුෂ කියලා වෙනසක් ඕනේ අපි කාගෙත් වගකීමක් යුතුකමක් තියෙනවා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කියන මේ ස්වභාවයේ අවධානය යොමු කරන්න යුතුකමක් තියෙනවා කියන එක ප්‍රකාශ කරමින් කෙටි වේලාවක් කරි ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. මීළඟට සීත ආරම්භපල අමෙතුමේ ඔබතුමිට විනාඩි 7ක කාලයක් තියෙනවා. මූලාසනුරුද්ධ මන්ත්‍රීතුමනි අද දවසේ මේ විශේෂ විවාදයට සහභාගී වීම සඳහා අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරියක ලෙස පැමිණ මාගේ මංගල කතාවේදී කතානායකතුමන්ගෙන් මල් ඉල්ලීමක් කළා.
කාන්තාවන් ඇති ගැටලු සහ සමාජීය ප්‍රශ්න පිළිබඳ කතා කරන්න පුළුවන් නම් විශේෂ කාරක සභාවක් ලබා දෙන්න කියලා ඒ සඳහා වූ යෝජනාව කාන්තා සංසදයේ සහයෝගයෙන් එවැගේම ඒ සඳහා ලබා දුන් යෝජනාව කාන්තා සංසදයේ තමුන්ගේ යෝජනාවකටත් වඩා ගෞරවයෙන් බාර අරගෙන ඒ සඳහා අවශ්‍ය සංස්කරණය කර ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර අද දවස වෙනකොට ඒ අවස්ථාව අපිට ලබා ගන්න ලැබීම ගැන සතුටු වෙන අතර ඒ සඳහා කාන්තා සංසදයේ සභාපතිතුමිය උපසභාපතිතුමිය ඇතුළු ඉතුරු සියලුම සමාජිකයන්ට මාගේ ගෞරවය හා ස්තුතිය පිරිනමනවා ඒ වගේම අද දවසේ අපි කතා බහ කරන්නේ මේ යෝජනාවත් සමගම සේවා ස්ථානයන් හිදී ශ්‍රම බාලකායේදී කාන්තාවන්ට සිදුවෙන හිංසනය කාන්තාවන් වෙනස් කොට සැලකීම කොයිතරම් දුරට වළක්වා ගත යුතුද කොයිතරම් දුරට අභාග්‍ය සම්පන්න ලෙස සමාජයේ උන්නතියට බලපාලා තියෙනවද කියන එක මිලියන 8.6කට 9ක් අතර වූ ගණනක් සජීවී ශ්‍රම බලකායක් සිටින රටේ 35%කට වඩා අඩුවෙන් කාන්තා නියෝජනීය තිබීම නිසා මං හිතන්නේ අද දවසේ රටේ බහුතර කාන්තාවන් ප්‍රමාණයක් 52%කට වඩා ජනග්‍රහණය නියෝජනය කරන අවස්ථාවක එයින් ලැබෙන අසුභවාදී ප්‍රතිඵල හොඳින්ම පෙන්눔 කරමින් තිබෙනවා පරම්පරා ගණනාවක් පුරා සංවර්ධනය වෙමින් පවතින රටක් බවට පත්වෙමින් ආර්ථිකයේ ලබාගත යුතු ජයග්‍රහණ නිසි ලෙස ලබා ගන්නට නොහැකි වීම සමාජයේ වැඩි ජන ප්‍රතිශතයක් තියෙන කාන්තාවන් නිසි ලෙස ශ්‍රම බලකායට එකතු නොවීම නිසා ආර්ථිකයේ දියුණුව ලබා ගන්න නොහැකි වීම මේ සියල්ලම මේ රට තුල කාන්තාවන්ට තමුන්ගේ කාන්තා භාවය නිසා යම් යම් දේ අහිමි නොකිරීමට කරුණාකාරණා ඉෂ්ට සිද්ධ කළා නම් අපිට වළක්ව ගන්න තිබුණා මං හිතන්නේ අද දවසේදී ඕනෑම ශේෂ්ත්‍රයකට පිවිසෙන කාන්තාවන් යම් මට්ටමක සේවයේ නියුතු වෙනකන් ඔවුන් ශ්‍රේෂ්ඨ කාන්තාවන් විදියට සලකනවා තේ දළු ටික නෙලනකන් පාර අතු ගානකන් වලම්පිගන් ටික හොදනකන් කාර්යාලවල පහළ මට්ටමේ ඕනෑම සේවාවක් සිද්ධ කරනකන් හෙද සේවාවේ තමුන්ගේ ශ්‍රමය කැප කරනකන් ගුරු වෘත්තියේදී සීමාවන් වලට යටත්ව සේවය කරනකන් ඔවුන් ශ්‍රේෂ්ඨ කාන්තාවන් කාන්තා රත්නයන් බවට පත් වෙනවා නමුත් එතනින් එහාට තනතුරු වලින් ඉහළට යනකොට පරිපාලනයට එකතු වෙනකොට තීන්දුව తీරන ගන්න තැන් වලට එක්කාසු වෙන්න හදනකොට ඇයට කරන අපහාස ඇයට කරන අවලාද සහ ඒ බාධකයන් නිසාම මේ රටේ දියණිවරුන් මේ රටේ කාන්තාවන් ශ්‍රම බලකායට එක්කාසු වෙන්න බියක් ඇති කරගෙන තියෙනවා සම්මතයක් තියෙනවා විවාහයෙන් පස්සේ Tamange දරුවන්ගේ දරුවාගේ උපතින් පස්සේ දෙවෙනි දරුවාගේ උපතින් පස්සේ තමුන් තමුන්ගේ කුඩුම්බියේ ආරක්ෂාව සඳහා කැප වෙන්නට ඕනේ කියලා මං හිතන්නේ ඉතිහාසයේ පුරා ශ්‍රී ලාංකික කාන්තාවේ වගකීම් ඉෂ්ට සිද්ධ කළා. ඇත්තටම සම අයිතිවාසිකමක් හෝ නිසි අයිතිවාසිකමක් ඉල්ලා සටන් කරන්නට අවශ්‍ය සමාජයක් නෙමේ ශ්‍රී ලාංකික සමාජය කියන්නේ. කෘෂිකාර්මික ආර්ථිකය තුලත් තේරවාදී බුදුදහමෙන් පෝෂණය වුණු අතීතයේ තුලත් මේ කාන්තාවට මේ රටේ හිමි වුණේ ගෞරවනීය ස්ථානයක්. දරුවෙක් පියාගෙන් යමක සඳහා අවසර ඉල්ලුවොත් අම්මත් කැමති නම් මමත් කැමති පුතේ අම්මගෙන් ඇසුවොත් එහෙම අප්පච්චිගෙන් අහලා මම කියන්නම් කියන ඒ සම ගෞරවය සම ආත්මතාවය පවුල තුල නිසකවම තිබුණා ඒ නිසා අපි මේ ලබා ගන්න හදන්නේ බටහිරෙන් ලෝකයේ අන් රටවල් වලින් කාන්තා දිනේ මේ රටට ප්‍රේරණය කොට කාන්තා බලමණ්ඩල දේශපාලන පක්ෂ තුල ඇති කරලා කාන්තාවන්ට විශේෂ ගිණුම් ඇති කරලා ආරක්ෂිත ක්‍රමවේද ඇති කරමින් කාන්තාවගේ තිබුණු ඒ ගෞරවය කෙලිසුණු ඒ අවස්ථාවෙන් ගොඩ එන්න ඕනේ පියවර ගන්නයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ මේ සමාජය තුල තිබුණු කාන්තාවට ගෞරවය නැවත ලබා ගන්නයි අපිට වෙලා තියෙන්නේ ලෝකේ අන් රටවල් වලට වගේ සමතන හෝ නිසිතන දිනා ගන්න අමුතු සටනක් කරන්නට නෙමෙයි ආපස්සට ගොස් මේ රටේ මේ සමාජයේ ගැහැණියට තිබුණු ඒ ගෞරවය අම්මාට තිබුණු ගෞරවය ගැන ආපසු මතක් කර දීලා මේ සේවා ස්ථානයන් හි වේවා සේවයට ලබා ගන්නට එළමෙන සියලු කාන්තාවන්ට තමුන්ගේ දක්ෂතාවය තමුන්ගේ කැපවීම මත අවලාද නොලසා ඉහළට යන්නට අවස්ථාව ලබා දීමයි මං හිතන්නේ තමුන්ගේ දියණිය ලෝකයේ දක්ෂතම දියණියයි ශිෂ්‍යාවයි කියලා නිර්නායක ඉදිරිපත් කරන පියවරුන්ට රටේ අනිකුත් දියණියන්ගේ දක්ෂතාවයන් පේන්නේ තමුන්ගේ චරිත ඝාතනයන් තුලින් ලබා ගන්නා දක්ෂතාවයන් ලෙසයි තමුන්ගේ සහෝදරිය ලෝකේ වීරවරිය ලෙස දකින සහෝදරයන්ට අනික් කාන්තාවන් පේන්නේ නිසි සුදුසුකම් නැතු ඉදිරියට යන
කාන්තාවන් ලෙසයි තමුන්ගේ දියණියට තමුන්ගේ සහෝදරියට තමුන්ගේ මවට දෙන ගෞරවය ආදරය අනිත් සමාජයේ කාන්තාවන්ට ලබා දෙමින් ඔවුන් දක්ෂතාවය නිසා තනතුරු වලින් ඉදිරියට යනවා ඔවුන්ගේ කැපවීම නිසා ඔවුන් ජීවිතය ජය ගන්නවා කියන ඒ අරමුණ ඒ කරුණ පිළිගන්න දවසකට මේ රටේ ආකල්ප හදනකම් මොන නීති රීති ගෙනාවත් මොන බලපෑම් කළත් මොන සංවිධාන බිහි වුණත් මං හිතන්නේ අපිට ජය ගන්න බැරි වෙනවා ඒ නිසා මේ සියලු ශක්තියින්ගේ සියලු සංවිධානවල බලපෑම ඇති කළ යුත්තේ මේ රට තුල සමාජීයව මාධ්‍ය තුලින් නීතිමය අතින් කාන්තාව වෙනස් කොට සලකා ජීවිතේ ජයග්‍රහණ ලබා ගන්න ජීවිතේ තනතුරු වලින් හෝ සමාජ ආර්ථික වශයෙන් ජයග්‍රහණ ලබා ගන්න ඇයට තියෙන බාධා ඉවත් කරන්නයි කාන්තාවකට තියෙන නියම ගැටලු තියෙන්නේ නගරයේ නෙවෙයි ඈත දුෂ්කර ගම්මානවල තමුන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න ජීවන අරගලයේ දෙන කාන්තාව තුලයි නොදැනුවත්කම නිසා ලිංගික අතවරයන්ට ලක් වෙන තමුන්ගේ පියාගේ පවා ලිංගික බලමෙහෙවරකම් කරන්නට සිද්ධ වෙන දියණිවරුන්ගේ ප්‍රශ්න තුලයි නියම කාන්තාවන්ගේ ගැටලු තියෙන්නේ ඒ නිසා මේ නගරය තුල සිදුවෙන ගැටලු වලින් පරිබාහිරව සමස්ත සමාජයේම තියෙන කාන්තාවට ගැටලු නිර්ණායකයන් වෙනස් කරගන්නට ඔවුන්ට නීතිමය තියෙන ගැටලු වෙනස් කරගන්නට නීතිමය බාධාවන් වෙනස් කරගන්නට මේ කාන්තා සංසදයටත් මේ එකතු කරගන්නා වූ ශක්තියන්ටත් මේ විශේෂ කාරක සභාව තුලිනුත් අපි සියලු දෙනාට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා සියලු දෙනාටම තෙරුවන් සරණ බොහොම ස්තුතියි ඔබතුමීට මිලඟට හරිනි අමරසූරිය මන්ත්‍රීතුමී ඔබතුමීට විනාඩි 7ක කාලයක් තියෙනවා ගල් මූලාසන ආරූද මන්ත්‍රීතුමනි මෙම වැදගත් විවාදයට සම්බන්ධ වීමට අවස්ථාවක් ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා ඊයේ අපි ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුවා නමුත් ඒක ඊට එහා යන දිනයක් සමරන උත්සවයකට වඩා මෙම පාර්ලිමේන්තුව තුළ කාන්තා සංසදය හැටියට අපි සියලු දෙනාටම පක්ෂ ભેදවලින් තොරව මෙවැනි යෝජනාවක් අනුමත කිරීමටත් ඉදිරිපත් කිරීමටත් කාරක සභාවක් පිහිටුවීම ගැනත් ඉදිරිපත් වීම ගැන මම ඇත්තටම සන්තෝෂ වෙනවා මේ මම හිතන්නේ කාන්තා සංසදය විසින් දීලා තියෙන උදාහරණය අපිට එක අතකින් පක්ෂ හරහා රටට වැදගත් වන මාතෘකාවලදීවත් එකතු වෙන්න පුළුවන් කියන එක මම හිතන්නේ මෙතන ඉන්න මන්ත්‍රීවරියන් 12 දෙනා ඔප්පු කළා තියෙනවා ඒ උදාහරණය අනිත් මන්ත්‍රීවරුනුත් දැකලා යම්කිසි විදියකට අපිට මේ තියෙන ප්‍රචණ්ඩ දේශපාලන සංස්කෘතියත් වෙනස් කරන්න ආදර්ශයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා අපි අද හිංසනය සහ පීඩාව ගැන කතා කරනකොට මම ඇත්තටම කැමති අපේ ආර්ථික ක්‍රමය තුළ කාන්තාවන් ස්ත්‍රීන් හිංසනයට සහ ප්‍රචණ්ඩත්වයට ලක්වන එක ගැන මෙම සභාවේ අවධානය පොඩ්ඩක් යොමු කරන්න. අපි දන්නවා මෙතන කතා කර අනිත් මන්ත්‍රීවරියන් සහ මන්ත්‍රීවරුනුත් ඇත්තටම අපේ ආර්ථිකයේ ප්‍රධාන වැඩ කොටසක් කරන්නේ ස්ත්‍රීන් කියන එක අපි නිතර කතා කරන දෙයක්. නමුත් ඒ හා සමානව මේ ආර්ථික ක්‍රමය තුළින් සූරාකෑමට ලක්වන්නේ ස්ත්‍රී ශ්‍රමය තමයි. අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ විධිමත් ක්ෂේත්‍රයේ එහෙම නැත්නම් වෘත්තීය වශයෙන් පීඩාවට ලක්වන සහ ඒක තුළින් සූරාකෑමට ලක්වන ස්ත්‍රීන් ගැන. නමුත් ඊට වඩා බෙහෙවින් විශාල ප්‍රතිශතයක් විශාල ස්ත්‍රීන් සංඛ්‍යාවක් අපේ රටේ අපේ සහෝදරියන් මේ වෙනකොට අවිධිමත් ක්ෂේත්‍රය තුලත් වෙන විශේෂයෙන්ම නිවස තුලත් ඔවුන්ගේ ශ්‍රමය සූරාකෑමට ලක් වෙනවා. ඒ ස්ත්‍රී ශ්‍රමය සූරාකෑම තුලින් තමයි මෙම ආර්ථික ක්‍රමය පවත්වාගෙන යන්නේ. මම හිතන්නේ ඒක අපි කිසි විටක අමතක කළ යුතු දෙයක් නෙවෙයි. මොකෝ මේ හිංසනේත් මේ පීඩාවෙත් මූලාරම්භය මේ ආර්ථික ක්‍රමය තුල ස්ත්‍රීන්ගේ ශ්‍රමය සූරාකෑමට ලක්වීම. එතන විශේෂයෙන් මම මතක් කරන්න කැමති වැටුප් නොලබා විශේෂයෙන්ම සුරැකුම් ආර්ථිකය තුළ ස්ත්‍රීන් කරන විශාල කාර්යය කිසි විටක ඇගෙීමකට ලක් වෙන්නේ නැහැ. මෙතන මම හිතන්නේ අපි යෝජනා කරන්නේ නැහැ කිසි විටකත් ඒ සුරැකුම් ආර්ථිකයට වැටුපක් ලැබිය යුතුයි කියලා. නමුත් ඒ කරන වැඩ කොටසට යම්කිසි ඇගෙීමක් අවශ්‍යයි.
ඒක අපේ මේ රටට මේ රටේ ආර්ථිකයට දෙන දායකත්වය ඒක 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 අපේ සංඛ්‍යා ලේඛනවල තිබිය යුතුයි ඒකට අගයක් තිබිය යුතුයි වැටුපක් නෙවෙයි ඉල්ලන්නේ ඒ ඒ ඒ කරන ක්‍රියාවලියට ඒ සුරැකීම ආර්ථිකය හෝ වැටුප් ලබා හෝ වැටුප් නොලබා කරන ඒ සේවාවට අවශ්‍ය අවශ්‍ය වන පහසුකම් අවශ්‍ය වන ඒ සමාජීය සංස්කෘතික වෙනස් වීම ඒවා අපිට අවශ්‍යයි ඒවා ගැන කතා කිරීමත් අවශ්‍යයි මේ වන විට ඇත්තටම මම විශේෂයෙන් ඔබේ අවධානය ගන්න කැමති ගරු මන්ත්‍රීතුමනි මේ වෙනකොට හිඟුරක්ගොඩ රාජසභා මණ්ඩපයේ ඉදිරිපිට ස්ත්‍රීන් විශාල සංඛ්‍යාවක් මේ වෙනකොට සත්‍යාග්‍රහයක නිරත වෙමින් ඉන්නවා ඔවුන් මේ සත්‍යාග්‍රහයට වාදී වුණේ ඊයේ ඔවුන් ඒ සත්‍යාග්‍රහය කරන්නේ ඒ ඔක්කොමලා මේ ශුද්‍ර මූල්‍ය ණය නිසා ඉතාමත්ම අසරණ තත්වයකට පත් වෙලා තියෙනවා ඒ වෙනුවෙන් තමයි ඔවුන් මේ සත්‍යාග්‍රහය දියත් කරලා තියෙන්නේ මේ වෙනකොට ශුද්‍ර මූල ණය වලට අහු වෙලා ඉන්න ප්‍රමාණය මිලියන 2.8යි එයින් 24,38,000ක් ස්ත්‍රීන් ඔවුන් තමයි මේකෙන් ඉතාමත්ම අමාරුම තැනකට ඇද වැටිලා තියෙන්නේ මොකද බොහෝ වෙලාවට ශුද්‍ර ණය දෙන සමාගම් විසින් ටාගට් කරන්නේම මේ ස්ත්‍රීන් මේ වෙනකොටමත් 200ක් පමණ ස්ත්‍රීන් සිය දිවි නසාගෙන තියෙනවා ශුද්‍ර මූල්‍ය ණය වලට කොටු වීම නිසා සහ ඔවුන්ගේ ජීවිත ඉතාමත්ම අමාරු තැනකට ඇද වැටීම නිසා ඔබතුමන්ට විනාඩි දෙකක කාලයක් මම ඉවර කරනවා ගරු මන්ත්‍රීතුමනි මෙම ශුද්‍ර මූල්‍ය ණය ඉදිරි පෙනීස් වෙනුවෙන් පෙනී සිටින සමාගම් ඉතාමත්ම අසාධාරණ විදියට ඉතාමත්ම ක්‍රූර විදියට ඔවුන්ගේ ව්‍යාපාරය මේ වෙලාවේ ගෙන යන්නේ මේක මේ මේ ලාභය පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයි ඇත්තටම මේක සූරාකෑමක් ඉතාමත්ම ප්‍රචණ්ඩ විදියට කරන සූරාකෑමක් එම නිසා මම ගරු ඇමතිතුමාගෙන් ඇත්තටම කරන ඉල්ලීම තමයි මේ 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 ශුද්‍ර මූල්‍ය ණය සමාගම් සහ ඒවා පිළිබඳ තියෙන නීති සහ ඒවා ක්‍රියාත්මක වෙන ක්‍රමය පිළිබඳ විගණනයක් අපිට අත්‍යවශ්‍යයි සමහර විට අපිට කාරක සභාවෙනුත් ඒක අපිට යෝජනා කරන්න පුළුවන් හැබැයි මේ විගණනය අත්‍යවශ්‍යයි මොකෝ මේ 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 විවිධ පොරොන්දු දීලා මේ මෙම ණය කපා හරිනවා කියන යෝජනාව තිබ්බත් එක මේ 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 ස්ත්‍රීන්ට මේකෙන් කිසිම ලාභයක් ප්‍රයෝජනයක් ලැබිලා නැහැ. ඔවුන්ගේ ජීවිත එන්න එන්න අමාරු වෙලා තියෙනවා මිසක් ඒගොල්ලන්ට කිසිම හයියක් මේ මේ ණය ක්‍රමය තුලින් සිද්ධ වෙලා නැහැ. ඉතින් ඒක ඉතාමත්ම වැදගත් දෙයක් සහ අපි ඉක්මනින්ම ක්‍රියා කළ යුතු දෙයක් කියන ඒ ඒ ඉල්ලීම කරමින් මෙම විවාදයට කාලය ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුති ඔබතුමීට ඊළඟට රාජිකා වික්‍රමසිංහ මන්තුමී ඔබතුමීට විනාඩි 7ක කාලයක් තියෙනවා මූලාසන රූඩ ගරු මන්ත්‍රීතුමනි ඒ වගේම මේ අවස්ථාවේ ඊයේ දවසේ අපි ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුවා අවුරුදු 111කට පෙර පටන් ගත්තේ කාන්තා දිනය අපි ඊයේ දවසේ සැමරුවා ඉතින් ඒකට සමගාමීව අද දවසේ කාන්තාවන් වෙනුවෙන් මේ විවාදයේදී අදහස් ප්‍රකාශ කරන්න ලැබීම ගැන විශේෂයෙන්ම මම මේ අවස්ථාව උදා වීම ගැන සතුටු වෙනවා අපි හැමෝම කියනවා ලොව පවතින්නේ හිරුගේ කිරණින් සහ මවගේ තනපුඩු වලින් ගලාගෙන එන ලේ කිරි කරලා ඒ ලේ කිරි කරලා එන දේ තුලින් තමයි මේ ලොව සුන්දර වෙන්නේ කියලා හැබැයි අද අපි මේ හැමෝම කතා කරේ කාන්තාව හිංසනයට ලක් වෙනවා අසාධාරණයන් වලට ලක් වෙනවා කාන්තාවන්ට ප්‍රශ්න ගැටලු තියෙනවා නීතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක නැහැ කියන ප්‍රශ්න ගැටලු ටික තමයි අපි කතා කරේ සැබෑ ලෙසම එතන අපිට ප්‍රශ්නයක් තියෙනවා ඒ වගේම විශේෂයෙන් ඒ සංවේදී කාන්තාවක් විදිහට මේ ලොවට එළිය දෙන හිරු කිරණ විදිහට අම්මාව හොවා දක්වමින් ඉන්න මේ අද වර්තමාන සමාජය තුළ එතරම් සංවේදීව අපි දකින සමාජය තුළ අද කාන්තාවන්ගේ හිත්ම දූෂණය වෙලා තියෙනවා ඒ නිසා විශේෂයෙන්ම ඒ ගැන අපි මතක් කරන්න ඕනේ ඇයි කාන්තාවගේ හිත්වලට කාන්තාවන්ට මේ තරම් දූෂණය හිත්වලට ඇති වුනේ කියන ගැන ප්‍රශ්න ගැන අපි විමසිය යුතු වෙනවා මොකද අපි අන්තර්ජාලය තුළ පහුගිය කාලේ දැක්කා කුඩා දියණියකට තවන්ගේ අම්මා
ගහන ආකාරයේ තලන ආකාරයේ මැරෙනතුරු දෙමිල දරුවෙකුට ඒ අම්මා ගහන ආකාරය ඒ වගේම අපි දැක්ක ඊයේ පෙරේදා තියෙනවා තමන්ගේ ලේලිය තමන්ගේ නැන්දණියව එළියට ඇදලා දාන්න සැලසුම් කරන ආකාරය අවුරුදු ගාණ පුරා විදේශගත වෙලා ඒ නැන්දණිය ගෙනල්ලා තමන්ගේ සියලු සම්පත් ටික තමන්ගේ පුතාට දෙනවා හැබැයි ලේලිය ඒ නැන්දණිය එළියට ඇදලා දාන්න තැනට තමන්ගේ හිත ලේලියගේ අම්මගේ දියණියගේ හිත දූෂණය වෙලා තියෙනවා ඒ නිසා මං හිතන්නේ අපේ මේ හිත සුවපත් කරන දේ තමයි මං හිතන්නේ අපි මුලින්ම කළ යුතු වෙන්නේ සමාජයේ තුල ගත්තොත් මෙවැනි ප්‍රශ්න ගැටලු රාශියක් අද තියෙනවා ඒ තුලින් තමයි මං හිතන්නේ මේ හැම ප්‍රශ්න ගැටලුවක්ම ඉස්මතු වෙන්නේ කාන්තාව අසරණ වෙන්නේ කාන්තාවන්ට ප්‍රශ්නයක් ගැටලුවක් තුලදී පිහිටක් පතන්න විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව තුල හඬක් නගමින් අපේ කාන්තා සංසදයේ ඉල්ලීම පරිදි විශේෂ කාරක සභාවක් ලැබීම ගැන අපි විශේෂයෙන්ම සතුටු වෙනවා මොකද මේ තුලින් හරිය අපිට කාන්තාවගේ ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කළා ප්‍රශ්න ගැටළු වල තියෙන විසඳුම් ලබා දෙන්න පුළුවන් වෙයි කියන විශ්වාසය අපට තියෙනවා ඒ නිසා මේ හැමෝම සඳහන් කර ආකාරයට අපි දන්නෝ කාන්තාව විදිහට මේ රට පැවැත්ම තියෙන්නේ කාන්තාව තුලින් මේ ලෝකේ පැවැත්ම තියෙන්නේ කාන්තාව තුලින් කාන්තාව තමයි මේ ලෝකෙට දරුව බිහි කළා මේ සමාජය තව තවත් ඉදිරියට ගෙන යන්න කටයුතු කරන මේ රටේ මේ ලෝකේකම සම්පත ඒ නිසා විශේෂයෙන් මේ හැමෝම කිව්ව ආකාරයට කාන්තාවට නිසි තැනද සම තැනද නෙමෙයි කාන්තාවට නිසි ගෞරවයේ ඉබේම ලබා ගන්න පුළුවන් වෙනවා කාන්තාවට තියෙන ප්‍රශ්න ගැටලු අපහසුතාවයන් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කළා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීම තමයි මම හිතන්නේ අපි සිදු කළ යුතු වෙන්නේ මොකද අපි හැමදාම කාන්තාව දිනයක් එනකොට කාන්තාවන්ගේ දින ප්‍රශ්න ගැටලු අපහසුතාවයන් පත්වෙන තාඩන පීඩන ගැන තමන්ගේ ආර්ථික කාන්තාවගේ ආර්ථික ශක්තිය නගා සිටින ගැන කතා කරනවා හැබැයි අපි එතනින් එළියට ගිහිල්ලා එතනින් පසුව ඒ ගැන විමසිලිමත් වෙනවද සුවා බලනවද කියන ප්‍රශ්නයේ ගැටලුව තියෙනවා මොකද කාන් සමහර අවස්ථාවලදී කාන්තාවන් දූෂණයට පත් වෙනවා කියන එකට වඩා කාන්තාවක් විසින් තවත් කාන්තාවක් දූෂණයට සහ හිංසනයට අපහසුතාවයන් වලට පත් කරන්න පුළුවන් අවස්ථා තියෙනවා ඉතින් මේ සියලු දේත් එක්ක අපි අරගෙන මේ අවස්ථාවේදීවත් මේ අපි ඊයේ දවසේ කාන්තා දිනයේ සැමරුවා ඒ නිසා අද දවසේ අපිට මේ විවාදයට සම්බන්ධ වෙන්න අපේ අදහස් ප්‍රකාශ කරන්න අපිට අවස්ථාව උදා වුණා. ඉතින් මේ ප්‍රශ්න ගැටළු සියල්ල අපි නිරන්තරයෙන්ම පසුපස ඉඳිමින් සොයා බලලා අපිට මේ සමාජයේ ජීවත් වෙන අහිංසක කාන්තාවන් වෙනුවෙන් අහිංසක ගැහැණු දරුවන් වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒ නීති මුතුමෙද විනාඩි දෙකක කාලයක් තියෙනවා නීති තවත් ඉදිරියට ක්‍රියාත්මක කරලා මේ ප්‍රශ්න වලට අපිට විසඳුම් දෙන්න පුළුවන් නම් අපි හැමදාම කතා කරනවට වඩා යහා ගිය දෙයක් සමාජයට දෙන්න පුළුවන් නම් මං හිතන්නේ මම බලාපොරොත්තු වෙන්නේ කාන්තා මන්ත්‍රීතුමියක් විදියට ඒ කාරණය ඒ නිසා මොකද අපි දන්නෝ එළියට ගියාට පස්සේ කාන්තාවන්ගේ ප්‍රශ්නයක් ගැටලුවක් දුෂ්කරතාවයක් වලට පත් වුණාම පොලිස් ස්ථානයකට ගියා තුලදී වුණත් අපි ඉතාම අසරණභාවයකට තවත් එතනිනුත් දූෂණය වෙන තත්වයක් වෙන සමහර වෙලාවට රාජ්‍ය ආයතනයක තුලදී වුණත් එවැනි අවාසනාවන්ත සිද්ධීන් වලට පත් වෙන වෙලාවල් තියෙනවා ඒ නිසා අපි මේ ගැන ඉතාම ඕනෑකමින් සොයා බලලා අපි ක්‍රියාත්මක විය යුතු වෙනවා ඉතින් අපිට පුළුවන් උපරිම සහයෝගය පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියන්ලා විදියට අද සියලු පක්ෂ නියෝජනය කරමින් සියලුම මන්ත්‍රීවරයන් අද එක තැනකට ඇවිල්ලා කාන්තාවන් වෙනුවෙන් හඬක් නගන්න ඉදිරිපත් වෙලා තියෙනවා ඉතින් ඒ ගැන විශේෂයෙන්ම නවක මන්ත්‍රීවරියක් විදියට මම සතුටු වෙන ඔය හඬ නැගිය යුතුයි අපේ දරුවන් වෙනුවෙන් අපේ තරුණ දුවා දරුවන් වෙනුවෙන් අපි මේ හඬ නැගිය යුතුයි මොකද සමහර වෙලාවට ඒගොල්ලන්ට පසුපස ඉඳින් හරිදේ කියලා දීලා නිවැරදි මගට ගෙන යන්න අපි කතා කළ යුතු වෙනවා අපිට ඒගොල්ලන්ට හොඳ දැනුමක් සහ අවබෝධයක් ලබා දිය යුතු වෙනවා මං හිතන්නේ දැනුම සහ අවබෝධේ තමන්ගේ සිත් දූෂණය වීම තුල හෝ තමන්ගේ හිතේ වේදනාව දුක කියා ගන්න බැරි වීම තුල සමහර විට නොයිකුත් අර කිව්වා වගේ ඊටාම අසරණතාවයන් වලට පත් වෙනවා ඒ නිසා මේ පිළිබඳව විශේෂයෙන් අපේ කාන්තා කටයුතු අමාත්‍යවරයාත් මේ අවස්ථාවේ මෙයා අසුනේ වාඩිලා ඉන්න මොහොතක අසුන්ගෙන සිටින මොහොත
विश्वास विशेष दवास वगेम दवास हता पुरा खाता दिन समरा विशेष मंत्री ලබන 20යි 22 දී කාන්තා දිනේ සමරනකොට කාන්තාවන්ට සාධාරණයක් එතුමාගේ අමාත්‍යාංශයේ හරහා ස්ටිකරයි කියලා අපි විශ්වාස කරනවා ඒ නිසා අපි කාන්ත්‍රා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ විදියට අපි මේ සියලුම අපේ රටේ ජීවත් වෙන කාන්තාවන් වෙනුවෙන් අපි හඬක් නගමින් අපේ කාන්තාවන්ට ශක්තියක් දෙන්න අදිටන් කරමු කියන එක විශේෂයෙන් මතක් කරනවා මොකද අපි මෙතන කතා කරලා එළිය ගිහිල්ලා නිහඬ වුණා නම් ප්‍රශ්නයක් ගැටලුවක් කාන්තාවන්ගේ දෙයක් දැක්කම නිහඬ වහක බලන්න विशेष रोहिणी कविरत्न मंत्री मे काल योजना तमत्व विशेष अभी कौर कांतावन संबंधी ये दिने कांता दिने अभी दोयकुत कांतावन एग्रस्वेला कांतावंगे ऐतिहासिक संबंधे कथा करा विशेष अभी दाखीन वपेरटे अभी बलुआ अभी अतीतिर्गिया वर्तमान बलुआ कांताव मे मऊ पदवी नत्ता मे लोके प्रयात्मक नमु तद अत्र निरंतर अभी दिगिंदिक मे संबंधे कथा करा सिधुला अत्र मे सामनात्मता अभी सामजे तीन वाल දැන් අපි දැක්කා කරුණු ගණනාවක් අපිට උදාහරණ ගන්න පුළුවන් අපි කොච්චර කතා කරත් මේ සමානත්වතාවය පිළිගන්න කැමැති සමාජයක්ද අපි මේ ඉන්නේ දැන් ඒක එක පැත්තක තියෙන එක ගැටලුවක් ඒ කොහොම වුණත් අපි සතුටු වෙනවා අද මේ යෝජනාව හරහා විශේෂයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී තුමියන්ලාගේ සංසදයේ දැන් මේ වෙනකොට මන්ත්‍රීවරු තුමියන්ලා ඉන්නවා 12 දෙනෙක් अभी वार्ता करना ईलंग तवा और हतर तीन पार्लमेंट वारे इक दिगुन या पार्लमेंट रेल अब मुकद कांतावंगे ऐतिहासिक हेमंत्र सामनता संबंधी गुडक विलावट मे कांतावन मे देशपालन हेमंत्र मे इस्थान बलगत विमतुल मंगितनो एक अति अभी अवस्था उदावेन विशेषम अदा बेलो यदा भोग हेमनता ते पोल रबर मेवा अपनायने किरी अभी लबुना विशाल विदेश विनम एक गुडक्लावट मे ते कर्मा ते दायकत्ते लबादुने कांता अदबल अपेरटे वडिम विदेश विनम कपिट होल कोहिंद एकमय मेदपेरी दिखे अतु रटवल श्रमिक यांगे आदाय मेके सीट हेत्तापहकुदरी कांता दयागिंदम अभी अद लभन फलवनी विदेश आदाय विदेश विनिम डॉलर बिलियन हतकट वड़ा साम वरसक लभन दमे कोरोना तत्व दिदा दहन बलवत् वार्ता डॉलर बिलियन हताय दस तुना कपट लील तीर दीलंगट अभी आदाय लभन को एंगलून से सीट अणुअमी कांता इतना इतना अभी आदाय तीर डॉलर बिलियन पहाकट आसान मुदल एम अपे अटन मे अपे आदाय मार्ग वेडिपुर अभी लबादेन मे खातावन घन अभी होला बल्ला अवश्य पेवराल अभी गण्वाद अभी गमु सामजे एक रजाखरी मुनाल मेदपेर दिख सेवा खातावंड मे कोरोना तत्व विशेष तत्व एक विशाल असाधारण सिद्ध विलाती दवृद्ध आसन काले गतना मे आगे सेवा काले अवसंग विला ए गिवसुम काले अवसांग वसर दिख गत वसर दिख काले गुड़का रखी आम पारट बैठला इतना अभी रजेट निरंतर मत विशेषम ये अदाल अमात्यांश कमकर अमात्यांश विदेश रख्या सेवा अंशे अमात्यांश मे आय संबंध अभी यम क्रिया मार्ग कभी गत युतु तीन देश विदेश कार्यांशे मे कांता मे विदेश रख्या जनायक आयकर मुदाल बिलियन दिन तपिपेन्व नौ तुम अद रजेट बेरवीला ताम
මේ චෝදනා කරනවානේ මේ අපි කාන්තාවන් සම්බන්ධයෙන් අපි කතා කරනවා නම් අපි මෙන්න මේවට මැදිහත් වෙන්න ඕනේ විශේෂයෙන්ම රජයේ පාර්ශවින අමාත්‍යතුමියන්ලට අපි කියනවා මේක ඉතාමත් වැදගත් අවස්ථාවක් මොකද මේ අය අපි අපේ රටෙන් පිටරටට ගිහිල්ලා රැකියා කරන්න ඉතාමත් අපාදු විදිහට අවස්ථාවකට පත් වෙලා තියෙනවා ඉතින් එහෙමනම් ඒ මුදල් යොදවලා අපිට ඒ අය ගෙන්න ගන්න ගැනීමෙන් අඩු ගානේ ටිකට් පතට ඒ මුදල් යොදවලා ඒ කටයුතු කරන්න කියලා අපි ඉල්ලීම් ගණනාවක් කරා තාම මේ කාර්ය ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා කනගාටුයි කියන්නේ ඉතින් මෙන්න මේවා ගැන උනන්දුවෙන් අපි අපිට කරන්න පුළුවන් කාරණා ගැන උනන්දුවෙන් කටයුතු කරලා මේ අපේ රටට මෙබැනි ආදායමක් ලබා දෙන ඒ වගේම කාන්තාව හැටියට තමන්ගේ දූ දරුවන් අපේ මෙහෙ තියලා ඒ රැකියා කරන්න ආර්ථික වශයෙන් ඒ අවශ්‍යතාවය අනුව ගිහිල්ලා මේ විශාල කාර්යයකදී අපි රටක් හැටියට අපි කනගාටු වෙනවා මෙවැනි තත්ත්වයක් තුළ ඒ කාන්තාවන්ට අපිට හරි ක්‍රියාමාර්ගයක් ගන්න බැරි වෙලා තිබීම ගැන. ඉතින් මේ කාන්තා දිනේදී ඒ ගැනත් අවධානය යොමු කරමින් විශේෂයෙන් මේ සඳහා අවශ්‍ය විදේශ රැකියාවල නිරතුරුව ඉන්න කාන්තාවන් සම්බන්ධයෙන් අවධානය රජයේ යොමු කරලා කටයුතු කරන්න හැකියාවයි ප්‍රාර්ථනා කරමින් මෙම වැදගත් යෝජනාව ගැන අපේ මන්ත්‍රීතුමියටත් ඒ වගේම ඒ කාන්තාවන්ට සමානත්වතාවය ලබා දීම සඳහා අපිට ක්‍රියාත්මක කරන්න දෙන කාර්යයන්වලදී අපේ සහාය ලබා දෙනවා කියලා මතක් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම වචන සල්පේ අවසන් කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. ප්‍රශාන්ති මන්ත්‍රීතුමිය විනාඩි 7ක කාලයක් තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි අද දින සභාව කල් තබන අවස්ථාවේ මාර්තු 8 වෙනි දින ජාත්‍යන්තර කාන්තා දිනය අරමුණු කරගනිමින් කාන්තාවන්ට එරෙහිව තිබෙන ගැටලු निराකරණය කිරීමේ යෝජනාවට කාන්තා මන්ත්‍රීවරයෙක් හැටියට කතා කිරීම ලැබීම සම්බන්ධව මම ස්තුතිවන්ත වෙනවා සතුටු වෙනවා වර්තමානයේ වන විට ශ්‍රී ලාංකීය සමාජය තුළ බොහෝ කාන්තාවන්ට මෙන්ම කුඩා දරු දැරියන්ට ඉතාමත් අවාසනාවන්ත කාලයක් උදා වී තිබෙනවා ඒ කුඩා දියණියගේ සිට වැඩිහිටි කාන්තාව දක්වාම දිවෙන මහා අන්තරාකාරී ව්‍යසනයක්. ඇත්තටම මේ වන විට එය උච්චම අවස්ථාවට පැමිණ තියෙනවා. දිනෙන් දින කුඩා දරුවන්ගේ සිට මහලු කාන්තාව දක්වාම බලපාන අපයෝජන හා ලිංගික අඩන්තේටම් වල අවසානීය මරණයට කෙළවර වෙන්නේ. ඇත්තටම ඔබතුමාලා දන්නවා මේ පහුගිය කාල වකවානුව තුලත් මේ වගේ සිද්ධියක් වෙලා අන්තිම මරණයට පවා ඒ කාන්තාව පත් වුණා. කාන්තාව උදෙසා නීතියේ තිබෙන රැකවරණය අතිමහත්ය. නමුත් ඒ පිළිබඳ වර්තමාන කාන්තාව දැනුවත් නොවීම හා සමාජගත වී ඇති සංස්කෘතික බැඳීම වැනි අවශ්‍යතාවයන් නිසා බොහෝ කාම අපරාධ යටපත් වී තිබෙනවා. මන්ත්‍රීතුමනි අද වන විට කාන්තාවන් සුරකීමට බොහෝ නීති කෙටුම්පත් තිබෙනවා. එදා කාන්තාව කුස්සියට සීමා වී තිබුණත් නමුත් අද වන විට ඇය සමාජයේ සෑම තරාතිරකම අභිභව ගොස් තිබෙනවා. ලෝකයේ තියෙන සෑම ශ්‍රේෂ්ඨයකම නියෝජනය කරන කිරීමට අද කාන්තාව සමත් වී තිබෙනවා. මුළු ලෝකයේම එක යායක් වෙමින් පවතිද්දී කාන්තා ලෝකයේ එකට යාකර ගැනීමෙන් කාන්තා අයිතිවාසිකම් දිනාගත යුතුය. රැකියාවට පැමිණෙන කාන්තාවන් රැකියා නොකරන ගෘහණිය ආරක්ෂා කිරීම පුරුෂයන්ගේ වගකීම. ඒ වෙන කිසිවක් නොවේ හැම කාන්තාවක් මවක් වීම නිසා. 2021 ජාත්‍යන්තර කාන්තා දිනයේදී අපේ පාර්ශ්වනා ප්‍රාර්ථනීය වූත්තේ අපේ සමාජයේ ගොඩනැගීමට ප්‍රබල සාධකයක් ලෙස පෙනී සිටින කාන්තාව ආර්ථිකම වශයෙන් සමාජීය වශයෙන් සංස්කෘතික වශයෙන් සහ අධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් කිරීම සඳහා මෞකසේ සිට ඇරඹෙන දැවැන්ත ක්‍රියාවලියක අවශ්‍යතාවය හඳුනා ගැනීම සුන්දර මිනිසුන්ගේ සපිරි පින්බර සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම සඳහා කාන්තාව ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය සාධකයක් ලෙස හඳුනා ගනිමු. අපි මේ යෝජනාව බවට පත් නොකර ක්‍රියාවට නන්මනුයි කියලා මම යෝජනා කරනවා. අලුත් මන්ත්‍රීවරියක් හැටියට අපිටත් මේ සංගමය සම්බන්ධ වෙන්න ලැබීම ගැන ඇත්තටම සතුටු වෙනවා. මොකද අද මේ වගේ යෝජනාවක් ගෙනහැල්ලා අපි කාන්තාව වෙනුවෙන් කතා කරින්න ලැබීම ඇත්තටම සතුටක්.
මොකද අපිව මේ පාර්ලිමේන්තුවට එවන්න විශාල කැපකිරීමක් කරන කාන්තාව. නමුත් දේශපාලන වශයෙන් කාන්තාව ඉදිරිපත් වීම අඩු වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි නවක මන්ත්‍රීවරය හැටියට මම යෝජනා කරනවා ඒ පසුපෙළ ඉන්න කාන්තාව වෙනුවෙන් ඉදිරියට එන්න මේ දේශපාලනය ගොඩනගන්න කාන්තාව වෙනුවෙන් කතා කරන්න එන්න කියලා ආරාධනාවත් කරමින් ඇත්තටම කාන්තාව විශාල හිංසනයට ලක් වෙනවා කාන්තාව මේ තියෙන කාල වකවානුව තුල ගෙදරදී තම ප්‍රචණ්ඩත්වයට පත් වෙනවා ඉතින් මම ඉල්ලා සිටින්නේ ඔබතුමාලා මේ යෝජනාව අපිට ඉදිරියට කරගෙන යන ශක්තිය ධෛර්යය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිමින් මම නිහඬ වෙනවා බොහොමත්ම ස්තුතියි බොහොම ස්තුතියි Honorable Rishad Badruddin you have 5 minutes Bismillahir Rahmanir Rahim இந்த விவாதத்திலே பேச சந்தர்ப்பம் தந்தமைக்கு நன்றி கூறியவனாக தலைமை தாங்குகின்ற உறுப்பினர்களே அதாவது நமது நாட்டில் மட்டுமல்ல உலகளாவிய ரீதியிலே பெண்களுடைய உரிமைக்காக கோஷம் எழுப்புகின்ற அதற்காக முயற்சி செய்கின்ற பல அமைப்புகளை பார்க்கின்றோம் அது ஆணாக இருக்கலாம் பெண்ணாக இருக்கலாம் அவரவர்களுடைய உரிமைகளை வழங்க வேண்டிய பொறுப்பு அந்த நாட்டு அரசாங்கத்துக்கு அதே போல அது சம்பந்தப்பட்டவர்களுக்கு இருக்கின்றது என்பதை நாங்கள் அறிந்து கொள்ள வேண்டும் எனவே அவர்கள் தங்களுடைய உரிமைக்காக போராடுகின்ற ஒரு சூழலை ஏற்படுத்திவிடக்கூடாது என்பதுதான் என்னுடைய கருத்து அந்த வகையிலே இந்த விவாதத்தை கொண்டு வந்த எங்களுடைய பாராளுமன்ற உறுப்பினருக்கு நன்றி கூறிக்கொண்டு எமது நாட்டிலே அண்மை காலமாக பெண்களுக்கு நடைபெறுகின்ற அநியாயங்கள் அதேபோல பல துன்புறுத்தல்களை நாங்கள் பார்க்கிறோம் எமது நாட்டுடைய தொடர்ந்தேச்சியாக மகளிர் விவகார அமைச்சு என்று கேபினட் அமைச்சர் ஒருவர் தொடர்ந்தேச்சியாக அமைக்கப்பட்டு இருந்ததை நாங்கள் அறிவோம் ஆனால் இந்த அரசாங்கத்திலே நாங்கள் அதை காணவில்லை இன்று ஒரு இராஜாங்க அமைச்சாக அது இருக்கின்றது என்றாலும் அந்த இராஜாங்க அமைச்சுக்கு பாரிய பொறுப்புகள் இருக்கின்றது அவர்கள் அந்த இந்த நாட்டிலே மாகாண ரீதியாக தேசிய ரீதியாக மாவட்ட ரீதியாக பிரதேச செயலங்கள் ரீதியாக பல உத்தியோகத்தில் இருக்கிறார்கள் அவர்களை பயன்படுத்தி சிறந்த வழிகாட்டலோடு இந்த பெண்களுடைய கல்வி பொருளாதார அதே போல பெண்கள் எதிர்நோக்குகின்ற பலாத்காரங்கள் பல இம்சைகள் இவற்றிலிருந்து விடுவிப்பதற்கான பல வேலைத்திட்டங்களை திட்டமிட்டு செய்ய வேண்டிய தேவைப்பாடு நமது நாட்டிலும் இருக்கின்றது என்பதை இந்த உயரிய சபையிலே நான் கூறிக்கொள்ள விரும்புகின்றேன் இன்று வெளிநாட்டிலே நாங்கள் பார்க்கிறோம் வேலைவாய்ப்புக்காக எங்களுடைய பெண்கள் செல்கிறார்கள் அவ்வாறு அந்த பெண்களை அனுப்புவதன் ஊடாக நின்று எத்தனையோ குடும்பங்கள் சீரழிவதை நாங்கள் பார்க்கிறோம் எனவே இவ்வாறான நிலை எதிர்காலத்திலே பெண்களை வெளிநாட்டு வேலைவாய்ப்புக்காக அனுப்புவதை நாங்கள் மீள்பரிசீலனை செய்ய வேண்டும் என்று நான் இந்த சபையிலே வேண்டுகோள் விடுக்கின்றேன் அதே போல நான் மன்னாருக்கு செல்கின்ற பொழுது நான் பார்த்தேன் ஆர்டி அதாவது லேபர்களாக ஆர்டியுடைய லேபர்களாக பெண்கள் ஒரு பெண்கள் மென்மையானவர்கள் அவர்கள் வெயிட்டா வெயிலிலே பெண்கள் நின்று வேலை செய்வதை தார் ஊற்றுவதை கல்கள் போடுவதை எல்லாம் நாங்கள் பார்க்கிறோம் இவ்வாறான நிலை மாற வேண்டும் அவர்களுக்கு கண்ணியமான தொழிலை வழங்க வேண்டிய பொறுப்பு நமக்கு இருக்கின்றது எனவே அதே போல தான் எங்களுடைய பெண்களிலே மூத்த தாய்மார்களை பெத்த பிள்ளைகள் கொண்டு போய் முதியோர் இல்லங்களிலே போடுவதை நாங்கள் பார்க்கிறோம் இவ்வாறு பெண்களுக்கு பெரிய கஷ்டங்களை நாங்கள் காண்கின்றோம் அதே போல தான் நான் இந்த என்னுடைய மாவட்டத்திலே ஒரு பெண் ஸ்டாலி டிமல் அந்த மாவட்டத்தைச் சேர்ந்த பெண் அரசாங்க அதிபராக இருக்கிறார் அதே போல வவுனியா மாவட்டத்தைச் சேர்ந்த மிஸ்ஸிஸ் சார்ல்ஸ் ஆளுநராக இருக்கிறார் அதை நாங்கள் கௌரவமாக பார்க்கிறோம் இருவரும் சிறந்த நிர்வாகிகள் எனவே அந்த வகையிலே அவ்வாறு உயர்ந்த பதவிகளிலே இன்று பெண்கள் இருக்கிறார்கள் இருந்தாலும் நல்ல முறையிலே அவர்களுடைய பணியாற்றுவதை நாங்கள் அதை கௌரவமாக பார்க்கிறோம் அதே போல தான் இன்று உடைகளை பற்றி பேசுகிறார்கள் அதாவது முகத்தை மூட வேண்டும் அல்லது மூடக்கூடாது இவ்வாறு மூடுவதால் பெரிய நாட்டுக்கு பெரிய ஆபத்து என்று பலவந்தப்படுத்த நினைக்கிறார்கள் நான் முகத்தை மூட அனுமதிக்க வேண்டும் அல்லது முகத்தை மூடத்தான் வேண்டும் என்று நான் வலியுறுத்தவில்லை பெண்களை பொறுத்தவரையிலே அவர்களுடைய ஆடையை அவர்கள் தான் தீர்மானிக்க வேண்டும்
இன்று சில பெண்கள் நமது நாட்டிலே உடுத்துகின்ற ஆடையை பார்க்கின்ற பொழுது ஆண்கள் கூட பாதையிலே நிமிர்ந்து நடக்க முடியாத அளவு ஆடையா போட்டிருக்கிறார்கள் அல்லது வெறுமனை செல்லுகிறார்களா என்று பார்க்கும் அளவுக்கு சில பெண்களுடைய ஆடை இருக்கின்றது. அவ்வாறு இருப்பதை யாரும் கண்டுகொள்வதில்லை. ஆனால் இவ்வாறு இஸ்லாமியர்களை பழிவாங்க வேண்டும் என்பதற்காக இவ்வாறான பொய் பிரச்சாரங்களை பண்ணுகிறார்கள். பல நடவடிக்கைகளை முன்னெடுக்கிறார்கள். அதே போலதான் இன்று திருமண சட்டம் என்று ஒன்றை கொண்டு வந்து அதனூடாக அதாவது அதிலே மாற்றம் கொண்டு வர வேண்டும் என்றெல்லாம் சொல்லுகிறார்கள். மாற்றங்கள் காலத்துக்கேற்ப தேவைதான். அதை ஒரு அமைச்சரோ அல்லது இந்த ஒரு அரசாங்கத்தில் இருக்கின்ற ஒரு சிலரோ செய்துவிட முடியாது. இஸ்லாமிய அறிஞர்களை அதே போல புத்திஜீவிகளை அழைத்து பேசி அதிலே செய்ய வேண்டிய மாற்றங்கள் எது என்று செய்ய வேண்டுமே ஒழிய இரவோடு இரவாக அல்லது இந்த முஸ்லீம்கள் வாக்களிக்கவில்லை என்பதற்காக முஸ்லீம்களை பழிவாங்குவதற்காக அவ்வாறான வேலைகளை இந்த அரசாங்கம் முன்னெடுக்கக்கூடாது என்பதை நாங்கள் இந்த இடத்திலே சொல்லி வைக்க விரும்புகின்றேன். அதே போலதான் எங்களுடைய இஸ்லாமிய மார்க்கம் நபி ஸல்லல்லாஹு அலைஹி வஸல்லம் அவர்கள் அவர் நபியாக வந்த காலத்திலே வருவதற்கு முன்னர் ஐயாமுல் ஜாஹிலியாக்கள் பெண்களை குழி தோண்டி புதைத்தார்கள். உயிரோடு புதைத்தார்கள். பெண்களுக்கு மரியாதை இருக்கவில்லை. ஆனால் நபி ஸல்லல்லாஹு அலைஹி வஸல்லம் அவர்களுடைய வருகைக்கு பின்னர் தான் அவர்கள் பெண்களுக்குரிய மரியாதையை கௌரவத்தை தாய்க்குரிய தாயுடைய காலடியிலே சொர்க்கம் இருக்கிறது என்று கணவன் நிச்சயமாக மனைவிக்குரிய கடமையை செய்ய வேண்டும் மனைவியுடைய உரிமைகளை பாதுகாக்க வேண்டும் என்று பல சட்டங்களை அதாவது இஸ்லாமிய மார்க்கத்தின் ஊடாக நபி ஸல்லல்லாஹு அலைஹி வஸல்லம் அவர்களுடைய வருகைக்கு பிறகு கொண்டு வரப்பட்டது. கட்டாயம் ஆணும் பெண்ணும் கல்வி கற்க வேண்டும் என்று வலியுறுத்தி இருக்கிறார்கள். எனவே மார்க்கத்தை சரியாக தெரிந்து கொள்ளாதவர்கள் இஸ்லாமியர்கள் மீது வெறுப்பு கொண்டவர்கள் போல சில விடயங்களை பேசுவதை இந்த உயர் சபையிலே நாங்கள் வேதனையோடு பார்க்கிறோம். எனவே இந்த மகளிர் தினத்திலே இவ்வாறான ஒரு விவாதத்தை கொண்டு வந்தமைக்காக நன்றி கூறிக்கொண்டு எதிர்காலத்தில் இந்த நாடு பெண்களுடைய நலனுக்காக பல நல்ல திட்டங்களை கொண்டு வர வேண்டும் என்று வேண்டுகோள் விடுத்து விடைபெறுகிறேன். நன்றி. தேங்க்யூ. මිලඟට මංජුලා දිසානායක මන්ත්‍රීතුමිය විනාඩි 5ක කාලයක් තියෙන ඔබතුමීට. මට කාලය ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා මූලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව අද දවසේ මේ පාර්ලිමේන්තුව උත්තරීතර පාර්ලිමේන්තුව තුල අපි කාන්තා මන්ත්‍රීවරියන් විදියට අද මං හිතන්නේ විශේෂ ජයග්‍රහණයක් ලැබපු දවසක්. ඒ පිළිබඳව මං හිතන්නේ අපි පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව සියලුම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තා මන්ත්‍රීවරියන් විදිහට සමාජයේ අපේ කාන්තාවන් වෙනුවෙන් යමක් කරන්නට හඬක් නගන්නට ඒ අයට සිදුවෙන විවිධ අකටයුතුකම් ඉදිරියේ උන් වෙනුවෙන් පෙනී සිටින්නට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මේකට අපිට සහයෝගයේ ශක්තිය දුන්න අපේ ගරු කතානායකතුමා ප්‍රමුඛ සියලු දෙනාටම අපේ ගෞරවයේ ප්‍රණාමයේ පුද කරනවා. ඒ වගේම මේ විශේෂ යෝජනාව අද දවසේ අරගෙන ආව අපේ රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය වගේම අපේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලු දෙනා එක හඬින් ඉල්ලා සිටින්නේ එක හඬින් ආයාචනා කරන්නේ එක හඬින් ප්‍රකාශ කරන්නේ පෙනී සිටින්නේ මේ රට තුල ජීවත් වෙන සමස්ත කාන්තාවන්ගේ ජීවත් වීමේ අයිතිය වගේම ඔවුන්ට මේ සමාජය තුල ජීවත් වීමේදී ආර්ථික සමාජමය වගේම දේශපාලනමය වශයෙන් ભેදයකින් තොරව අයහා සමග එකතු කටයුතු කරන්නට අවස්ථාව ලබා දෙන්න කියලා. ඉතින් ඒ යන ගමනේදී මං හිතන්නේ උත්තරීතර මවක් ලෙස පිදුම් ලබන අපේ කාන්තාව අද සමාජය තුල යම් ගැරහීමකට ලක් වෙලා තියෙනවා. ඒ නිසා පළමුවෙන්ම මම ශ්‍රී ලාංකීය කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනවා විනාශ වෙලා යන මේ මව් පදවිය ආරක්ෂා කරගන්නට අපි සියලු දෙනා එකතු වෙමු. ඒකරාශී වෙලා කටයුතු කරමු. මවකගේ ක්‍රියාකලාපයේ තුලින් තමයි සමාජයක් නිවැරදි කරන්නට හැකියාව ලැබෙන්නේ. ඒ මවකගේ අවවාද අනුශාසනා ලබන දරුවා හෝ දැරිය සමාජගත වෙලා අනාගතයේ තරුණෙක් හෝ තරුණියක් වෙන්නෙත් ඒ වගේම විවාහයෙන් පස්සේ ස්වාමි පුරුෂයෙක් භාර්යාවක් වෙන්නෙත් දරුවන් ලැබුණාට පස්සේ පියෙක් මවක් වන්නෙත් අවසානයේ අත්තෙක් අත්තම්මෙක් වෙන්නෙත් මේ සියලු දෙනා
මේ මවගේ ආభాෂයේ තුලින් ලබා ගන්නා සමාජ වටපිටාව පරිසරය තුල වුන් යහපත් වුණොත් මං හිතන්නේ අපි මේ කතා කරන බොහෝ දේවල් අපිට නතර කරන්න පුළුවන් වෙයි අපි බලාපොරොත්තු වෙන තැනට ඔබතුමිට විනාඩි දෙකක කාලයක් තියෙනවා සමාජයේ කටයුතු ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙයි කියලා මා විශ්වාස කරනවා ඒ වගේම මං හිතන්නේ අද බොහෝ දෙනා කතා කළා මේ සමාජය තුල වැඩබිමේදී කාන්තාවට සිදුවන අසාධාරණකම් හිංසනයන් පිළිබඳව ඒ නිසා මේ වැඩබිමේදී අපේ කාන්තාව පිරිමියා හා සමසමානව එකතු වෙලා වැඩ කටයුතු කරත් ඔවුන්ගේ හැකියාව කුසලතාවයේ දක්ෂතාවයේ මත ඔවුන් ඉදිරියට එනකොට ඒ අවස්ථාව අහිමි වෙනවා නම් ඒ වෙනුවෙන් ඒ අවස්ථාවන් අහිමි කිරීම වෙනුවෙන් අපි පෙනී සිටින්න ඕනේ මේ උත්තරීතර ආයතනයේ තුල තීන්දුව තීරණ අරගන්නකොට මේ ලිංග ભેදේ පෙරදරි කරගෙන සිදුවෙන සියලු හිංසනයන් නතර කරන්නට අවශ්‍ය කරන වටපිටාව අපි සකස් කළ යුතුයි ඒ නිසා මා මේ අවස්ථාවේදී එදා බිම්ෂානිට ඒ තනතුර ලබා ගන්නට ඇය කාන්තාවක් වීම නුසුදුසුකමක් වුණා නම් අනාගතයේ දවසක මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරියන්ටත් ඒ මන්ත්‍රී ධූරය ලබා ගන්නට නොහැකි වේවි මොකද කොහෙවත් තැනක මේ අපේ ස්ථාවර නියෝගවලවත් මන්ත්‍රීවරියන් කියන වචනයක් කොහෙවත් සටහන් වෙලා නැහැ ඒ නිසා අනාගතයේ දවසක මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නත් අපි කාටක්වත් හැකියාවක් නැති වෙයි එවැනි තත්ත්වයකට මේ සමාජයේ ඇද දාලා යන ගමනක් තියෙන නිසා අපි මේ කාන්තා පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රී සංසදයේ විදිහට අපි සියලු දෙනා රජයක් විදිහට අපි එකතු වෙලා මේ කාන්තාවන්ට සිදුවෙන වැඩබිමේදී සිදුවෙන ලිංගික හිංසනය වගේම ඔවුන්ගේ හැකියාව දක්ෂතාවය කුසලතාවය මත ඔවුන්ට ඉදිරියට යන්නට තියෙන හැකියාව දඩමීම නොකර ගන්නා ලෙසට ඒ සඳහා අවශ්‍ය නීති රීති අනපනත් කෙටුම්පත් කරලා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා කටයුතු කරමුයි කියලා ඉල්ලා සිටිමින් සමස්ත ශ්‍රී ලාංකීය කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනවා කාන්තාව සතු අනභිභවනීය වූ වටිනාකම් ආරක්ෂා කරගෙන එදා අතීතයේ කාන්තාව මේ මව්බිම වෙනුවෙන් කළා වූ යුතුකම් කොටස වර්තමාන කාන්තාව ඉදිරියට අරගෙන යන්නට ඒකරාශී වෙන්න කියන ගෞරවනීය ආරාධනාව කරමින් මට අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමි මානිහල වෙනවා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි මිලඟට හෙක්ටර් අප්පුහාමතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා ගරු සභාපතිතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම සම්බන්ධව විශේෂයෙන්ම ජාත්‍යන්තර කාන්තා දිනය අවසන් කරපු ගමම්ම කාන්තාව ගැන කතා කරන්න මේ පාර්ලිමේන්තුව ගත්ත උත්සාහය සහ යෝජනා විදිරපත් කරපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියට මම විශේෂ ස්තුතියක් පින්නමන මේ අවස්ථාවේ. අපි මම හිතනවා ගරු මන්ත්‍රීතුමියනි අපි කාන්තාව ගැන කතා කරන අඩුයි කියලා. බොහොම අඩුයි ඒ වගේම කාන්තාව කියන්නේ අපේ අම්මා අපේ දරුවා අපේ අක්කා අපේ නංගි මේ සියලු දෙනාම තමයි කාන්තා. එතකොට මේ කාන්තාව ගැන අපි කතා කරන අඩුයි කියන්නේ බොහෝ බොහෝ ස්ථානවල ස්ථානගත වෙලා ඉන්නවා කාන්තාව මේ රටේ ජාතික ආදායමට විශාල ධෛර්යයක් දෙනා වගේම පිරිමි ජීවිතයට පුද්ගල ජීවිතයට විශාල ශක්තියක් දෙන්නෙත් මේ කාන්තා. සම මන් දැක්කා සෝෂල් මීඩියා වල තියෙනවා වැඩෑරි වැඩට යන කාන්තාව කියලා. වැඩෑරි වැඩට යන කාන්තාව. ඒ කියන්නේ වැඩ ඉවරලා ගෙදර ගියාට ගෙදර වැඩ කොටස කරනවා කාන්තාව. එතකොට මෙතන කාන්තාව කියපම පැය 24ක් වැඩ කරන කෙනෙක්. නින්දෙදි වුණත් අවදි වෙලා තමුන්ගේ දරුවගේ හරි ස්වාම පුරුෂයෙක් හරි කාගේ හරි කමන්නේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න ඉන්න කෙනා කාන්තාව. ඒ නිසා මම හිතනවා මීට වඩා කාන්තාව ගැන විශේෂත්වයක් දැක්කොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මතක් කරන්න ඕන මේ බොහෝ අය දෙනා කතා කරේ දේශපාලනය ගැන. හැබැයි දේශපාලනයට එහා ගිය කාන්තාව ඉන්නවා විශිෂ්ට ස්ථානවල නිර්මාණයක් කරමින් එක එක රටේ. රටවල් වල බොහෝ රටවල් වල නිර්මාණ කරමින් ඉන්නවා. අපිට අහන්න ලැබුණා විශේෂයෙන්ම මේ කොවිඩ් සම්බන්ධවත් එංගලන්තයේ ඉන්න අපේ වෛද්‍යවරියක් සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරියක් සම්බන්ධවත් අපිට කතා කරන්න ලැබුණා. ඒ වගේම මම හිතන්නේ සමස්තයක් ඇරියට කතා කරන්න ලැබිලා තියෙනවා. ඒ නිසා මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාන්තාව ගැන කතා කරද්දී විදේශ රටවල විදේශ ශ්‍රමිකයන් හැටියට වැඩ කරන කාන්තාව ගැන. මොකද අපි දකිනවා මේ රටින් පිටත් වෙලා විදේශ රටවල ගිහිල්ලා වැඩ කරන
පහළම වැඩ කොටස එහෙම නැත්නම් මේ ලංකාවේ ගෙදර කරන රාජකාරියම සිද්ධ කරන කාන්තාව ඉතාමත්ම සුවිශේෂී කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මම අමාත්‍යතුමාගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. ඔබතුමාට මේ වෙලාවේ විශාල වගකීමක් පවරලා තියෙනවා. ඒ වගකීම තමයි අද විදේශ රැකියාවේ නියුක්ත වෙලා ඉන්න විශේෂයෙන්ම ගෘහ සේවිකාව. එයා සමානම බැඳිච්ච අනිත් රැකියා. මේ රැකියාවල නියුතු ගෘහ සේවිකාවන් ඇතුළු ඒ කණ්ඩායම අද මේ වෙනකොට ඉතාමත්ම දැඩි අපහසුතාවයන්ට ලක් වෙලා තියෙනවා විශේෂයෙන්ම මැදපෙරදිග රටවල. මේ ගැන අපි කතා කරන්නේ අද මැදපෙරදිග රටවල ඉන්න කාන්තාව ශිෂ්‍යසු කාන්තාව මේ ආදායමෙන් අපි මේ රටේ සියලු කටයුතු කරද්දී ඒ එයට දීලා තියෙන ස්ථානේ ඉතාමත්ම පුංචි ස්ථානේ. අද මේ කොවිඩ් වසංගතයත් එක්ක ලෝකේ පැතිරලා තියෙන මේ විනාශකාරී තත්ත්වය තුළ අද වැඩියෙන්ම මම හිතන්නේ අපහසුතාවයට මුහුණ දෙන්නේ අර මැද පෙරදිග වැඩ කරන අපේ කාන්තාව කියන එක මම මතක් කරනවා මේ වෙලාවේ. ඒ නිසා ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරන්න විදේශ රැකියාව සම්බන්ධ අමාත්‍යංශයක් තියෙන්න පුළුවන්. හැබැයි ඔබතුමාට මෙතන කාන්තාව ඉන්නකොට ඔබතුමාට කාන්තා අමාත්‍යංශේ බාර දීලා තියෙන මම හිතනවා අතිගරු ජනාධිපතිතුමා ඔබතුමා ගැන විශේෂත්වයක් දැකලා කියලා. ඒ නිසා ඒ විශේෂත්වය අනුව මම ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ මැද පෙරදිග වැඩ කරන අය බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අවුරුදු දෙකේ කාල සීමාව ඉවරලා ඒ ගෙදරින් එළියට ඇවිල්ලා හැබැයි ඒ ගෙදරින් එළියට ඇවිල්ලා ලංකාවට එන්න විදියක් නැහැ. ලංකාවට එන්න අවශ්‍ය කරන ටිකට් පත්‍ර සමහර අයට ගන්න විදියක් නැහැ. ඒ වගේම මේ නිරෝධායනය කරන්න ඇවිල්ලා ඒ ආයතන වලට සල්ලි ගෙවන්න විදියක් නැතෝ තියෙනවා. ඒ නිසා මේ අතරමං වෙලා සමහර අය පාරේ ගත කරන සමහර අය එක එක්කෙනාගේ තැන්වල වෙනම මම හිතන්නේ ගත කරනවා. ඒක ඉතාමත්ම තව විනාඩි දෙකක් තියෙනවා කොහොනේ අපහසුතාවට ලක් වෙලා තියෙනවා. කරදර වලට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම පිළිකා රෝගයෙන් පෙළලා ඉන්නවා. හෘද රෝග වලින් පෙළලා ඉන්නවා. තවත් වෙනත් රෝග වලින් පෙළලා ඉන්නවා. මගේ මේ දුරකතනේ තියෙනවා විශාල වශයෙන් මේ පණිවිඩ ටික ඇවිල්ලා. එය ඉතාමත්ම අසරණ වෙලා. ඊළඟට විශේෂයක් කියන්න ඕන. අකාමයක නැත්තම් මැද පෙරදිග රටවල ඒ දෙන හැඳුනුම්පත. ඒ හැඳුනුම්පත හදන්න ඕන. ඒ ගෙදර හිමියා තමයි හැඳුනුම්පත හදන්න ඕන ඒ ගෘහ සේවිකාවට. හැබැයි එයා හදලා නැහැ. මොකද ආණ්ඩුවට යමක් ගෙවන්න ඕන නිසා එයා හදලා නැහැ. අවසානයේ අද ඒ අකාමයක නැති කිසි කෙනෙකුට ලයිස්තුවට ඇතුළත් කරන්නේ නැහැ. ලංකාවට එවන ලයිස්තුවට ඇතුළත් කරන්නේ නැහැ. ඒතකොට ඒ අකාමයකේ ප්‍රශ්නේ තියෙන්නේ ගෙදර ගෙහීමේ කරන්න ඕන වැඩේ, අයිතිකාරය කරන්න ඕන වැඩේ, මේ ගෘහ සේවකව කරන්න ඕන වැඩේ නෙමෙයි. හැබැයි ඒක නැතුව අද අසරණ අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම මම හිතන්නේ අනි විශේෂ මම හිතන්නේ ඒ අයගෙන් අපරාධ වලට මුණ දීපු අයින් සමහර අයගේ අතපය කැඩිලා සමහර අයගේ සමහරලාට තුවාල වෙලා නිසා මේ ප්‍රශ්න ගොඩකට මුණ දීලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා මේ ගැන තානාපති කාර්යාලයත් එක්ක සම්බන්ධීකරණයක් ඇති කරගෙන ඒ සම්බන්ධීකරණයත් එක්ක සොයා බලන්න මෙතන සිද්ධ වෙලා තියෙන කරුණු කාරණා ගැන. ඒ සිද්ධ වෙලා තියෙන කරුණු කාරණා ගැන බලලා පුළුවන් නම් ඒ අයව ලංකාවට අරගෙන එන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල විදේශ රැකියා නියුක්ති කාර්යයන් විතරක් නෙමෙයි ඔබතුමා ඒක අතට අරගෙන කරන්න කියලා ඔබතුමාගේ විශේෂ ඉල්ලීමක් කරනවා. ඒ වගේම අවසාන වශයෙන් ඉල්ලනවා දැන් මේ සමහර අයන්ට ටිකට් පතටවත් මුදල් නැති වෙලාවක රජයෙන් හෝ මුදල් දෙන වැඩපිළිවෙලක් හදන්න පුළුවන්. ඒක තමයි විශේෂ. හැබැයි නිරෝධායනය කරන වැඩසටහන ඇයි මේ නිවාසවල දෙන්නේ නැත්තේ? මේ නිවාස දෙන්න පුළුවන් අද මේ රටේ කොවිඩ් රෝගයට ගොදුරු වුණාට පස්සේ දැන් ඔබතුමාට කොවිඩ් හැදුනට පස්සේ ගෙදර ආයව නිරෝධායනය කරේ ගෙදර කොහෙවත් ඇරියේ නැහැ මම දන්න විදිය. එහෙනම් ඇයි මම දන්නේ නැහැ හැබැයි කොහෙට ඇරියද කියලා. නමුත් දැනට පියල් නිශාන්තමතුමා ගරු මන්ත්‍රීතුමා මේ වැරදි ප්‍රකාශයක් ඒක මේ සමාජගත වුණොත් හොඳ නැති නිසායි මම ඔබට මේ අවස්ථාවේදී උත්තර දෙන්නේ. මට කොවිඩ් රෝගය හැදුනා, මගේ නෝනට හැදුනා, මගේ දූට හැදුනා, ඊළඟට මගේ ආරක්ෂකයාට හැදුනා, ඊළඟට මගේ ලේකම්වරයාට හැදුනා. මේ සීලු දෙනාවම නිරෝධායනය කරේ කොග්ගල හෝටලේ. ඒක නිසා කවුරුවක්වත් ගෙදර තිබ්බේ නැහැ. නැහැ ගරු ඇමතුමා මම ඒක නෙමෙයි කිව්වේ. මම ඔබතුමාට කිව්වේ ඒ කාරණාව නෙමෙයි. දැන් කොවිඩ් රෝගියෙක් ගෙදරක ඉන්නවා නම් ඒ රෝගියාව යවනවා ඒකෙන් තමයි හරි. හැබැයි ඒ ගෙදර අයව නිරෝධායනය කරන්නේ දැනට අපි දන්න විදිහට ගෙදර. ඒ අයව නිරෝධායන මධ්‍යස්ථාන වලට යවන්නේ නැහැ දැන් වර්තමානයේ.
ඉන්සයි මං ඒක කිව්වේ ඇයි පිට රට ඉඳලා එන කෙනාව එහා සමානෝම ගෙදර කරන්න බැරි අපි අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ 220වම සූදානම් යමු එයව ගංගල බලා ගන්න එවැනි වැඩ පිළිවෙලක් හදන්න කියලා ඔබතුමාගේ ඉල්ලීමක් කරා ගරුමන්තුම අවසන් කරන්න අපි ඉල්ලන්නේ ඔබතුමාගේ මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා ගරයිද කාලය එන බොහොම ස්තුති අවස්ථාව ලබා දීම සම්බන්ධව මං හිතනවා මේක සාධාරණ ඉෂ්ට කරයි කියලා ඔබතුමා බොහොම ස්තුති මී ළඟට ඔනරබල් උදේ කුමාර් you have 6 minutes honorable presiding member the adjournment motion requirement for gender equality moved by honorable rohini kumari vijay ratna is very vital at this point when international women's day was celebrated yesterday honorable presiding member the gender equality is a human right it is necessary foundation for a peaceful and a sustainable world and advancing gender equality is critical to all areas for a healthy society everyone deserves to be treated equally regardless of gender with only a decade left to achieve the 2030 agenda of sustainable development it is crucial to ensure that every people have equal access of education healthcare decent work and a life free from discrimination and abuse and representation in parliament political and economic decision making Sri Lanka has made significant progress towards achieving gender equality however in the face of structural barriers many women and girls continue to suffer discrimination and violence honorable presiding member at the same time Sri Lanka is ranked well on several gender equalities compared to many other countries in the region however a recent study by a non governmental agency organization stated that 90% of women in Sri Lanka suffer or sexually harassed in public transport and also rape and sexual abuse cases are reported daily by media and heard by courts in large numbers in the recent days so I think we need to strengthen the law to eliminate such misbehavior in the in our society honorable presiding member the first actor in the tri-sector effort to encourage gender balance is the government which must build ongoing efforts to bring more women into the workforce particularly in the higher post in Sri Lanka the women account only 34% in the workforce just below the Asia Pacific range of 37% and they contribute about 29% to the economy and one of the lowest in participation rates in the region honorable presiding member to help address this the government introduced a quota in 2016 setting aside 25% of the position to local public institution for women encouraging them to representation in the public sector in effort to recognize the importance of women in social economic development of Sri Lanka as well as promoting the need for greater participation of women in public formation women constitute 52% of Sri Lankan population but female representation in the parliament is only 5.3% out of the 8.6 economically active population 35% are male and only 65% are male and only 35% are female however I must say that we should still focus on increasing the percentage of women participation in politics anything beyond the present existing 25% and also the initiative of the government to are important to help social honorable member you have two more minutes okay about the role of the women in the society and work particularly the rights and giving them an important role in the social and economic pyramid and also I would like to say companies have a big role to play in concreting gender balance and hence Sri Lanka is preparing faster than the many other regions in the average in Asia Pacific about quarter of managerial and high positions are held by women while in Sri Lanka the ratio has risen to about one third and more importantly I think education and awareness is crucial schools and
should consider ways to improve gender basis and work with random with the companies to infrastructure sponsorship and mentoring women program to encourage them to participate in more broadly in economic such as measuring them to encourage change attitudes among policy making and also among policymakers, business people and society. Generally, that is necessary to smooth pathway towards gender parity. Once again, I would like to say that gender equality in Sri Lanka cannot be achieved without a conscious effort. But the tripartite factors, that is the government, company, and the society should work together. If they work together, progress can be made and everyone can capture the benefits of balance of better. And finally, I would like to say, in conclusion, I suggest to this most valued House of Parliament to work out a strategy to find a solution to many pros and cons shared and proposed and spoken out by honorable members by framing a special committee chaired by the respective minister. And overall, I think promoting gender equality is important and necessary for the long run of the country. And finally, I would like to say, Sabik Talimitang Gauru Urupina Ravale, the Natile, Namaka Adiga Varuave Petutarum, Turayana, Velinati Velevai Puturai, Perundota Turai, Matrum, Ade Etumari Turai, Ponda Anetileme, Bukia Pangawai Pengaltan, Ana Induare in the Pengalkana, Sariana, Urimai, Munurime, Gauru, Alika Padaville, Irindalum, Andutoti Induare, Nanga Pengalik, Madipalikum Bode, Thai Nade, Thai Moli and Gauru Malikrum, Ana Berumane, Adi, Elitale Matrum Tan, Irikade, and Naremune Patamar Katukonde, Vede Peregrine, Nandi Vanakam. Thank you. Milangata, Geeta Kumar Singh Mantutumi, with me to Nadi Hataka Kalakim. Sabaputumani. අද දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා සංසදයේ විසින් ඉදිරිපත් කරන ලද ඇජන්ඩා එක ඇතුළු අපි සියලු දෙනාගේම එකමුතුකමින් පක්ෂ ભેද ඒ වගේම ಜಾති කුල ඒ කිසිම ભેදයකින් තොරව අපි අනිවාර්යයෙන්ම කාන්තාව ස්ත්‍රීත්වයේ මූලික කරගත් සංසදයක් තුලින් අපි ඉදිරි කාලය තුරදී කාන්තාව වෙනුවෙන් හඬක් නගන Parliament to Mantri Varian Pirisak Bavata, Patwemukin Yojanava Karamin, Ma Visheshin Paud Galikava, Mama Kanta Mantri Varia Katheater, Dakunupalata Vanyojane Karadi, Mage Paminima Pava, Ascharya Kuna. He to a Kanta Vakata, is a Parliament to a Paminim at the Ida Kada, Itam Alpai. බොහෝ වෙලාවට කාන්තාවක් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ කාරණා හේතු කීපයක් හේතු කරගෙන තමන්ගේ සැමියාගේ වියෝයෙන් එහෙම නැත්නම් සහෝදරයා වෙනුවෙන් එහෙමත් නැත්නම් බොහොම අල්ප වශයෙන් ජාතික ලයිස්තුවෙන් තරඟකාරී ලෙස දේශපාලනයට පැමිණ එයින් අතිශයින්ම දුෂ්කරතා රැසකට මුහුණ පාන්නද කාන්තාවක් ලෙස මම අදත් නිර්භීතව මෙම පාර්ලිමේන්තුව අසුනක් දරා සිටින්නේ සියලු කාන්තා වර්ගයාට විශේෂයෙන්ම ආඩම්බරයක් වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරමි. අපි සියලුම දෙනා දන්නවා කාන්තා දිනය බොහොම විශාලව පටන් ගන්නකොටම මාර්තු මාසේ කාන්තා දිනයට ලෑස්ති වෙනවා. සමහර පුද්ගලින් ලෑස්ති වෙන ඇඳුම් විකුණන්න. තවත් පුද්ගලින් ලෑස්ති වෙන වෙනත් වෙනත් දේවල් වලට නැවත වතාවක් කාන්තාවට එක යම් යම් දේවල් විකුණන්න. එහෙම නැතුව ලෝකේ පළවෙනි වතාවට මේ කාන්තා දිනය බිහි වුණේ ඇමරිකාවේ. ඔවුන්ට අවශ්‍යලා තිබුණ කම්කරුවන්ට කාන්තා කම්කරුවන්ට ඔවුන්ගේ වැටුප හරියාකාරව ලබා ගන්න ඒ වගේම සමානාත්මකමක් සමාන අයිතිවාසිකම් ලබා ගන්නට කරන ලද අරගලයක් මාර්තු 8 වෙනිදා කාන්තා දිනය ලෙස යොදාගෙන තියෙනවා. අපිත් යන්නන් වාලේ යමින් ශ්‍රී ලංකාවේ අද කාන්තා දිනය කියමින් විශාලම ජයටම දිනය සමරන්නට සූදානම් වී තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ දිනය තුලදී එකම එක ප්‍රාර්ථනාවක් තියෙනවා මේ රටේ සුවහසක් කාන්තාවන්ට නිදහසේ ජීවත් වීමට තමන්ගේ ආරක්ෂාව සුරක්ෂිතභාවය සමානාත්මකම එකසේ ලැබෙනවාද නැහැ. කම්කරුවන් ගන්න කම්කරු කාන්තාවකට ගෙවන සොච්චම් පඩිය සමග
එම වෘත්තියේම නියැලෙන පිරිමි පුරුෂයෙකුට ලැබෙන එම වැටුප සංසන්දනය කර බලන්න බොහෝ දෙනෙක් කාන්තාවන්ව මේ වැඩේට වැඩ සඳහා යොදා ගැනීමට සූදානම් වන්නේ ඔවුන්ට එසේ අඩු චේතනයක් අඩු පඩියක් ලබා දෙමින් ඔවුන්ගේ ශ්‍රමය සූරා කන්නට සූදානම් බැවින් එහෙමනම් සමානතාවයේ උඩ ඔවුන්ටද නිසි වැටුපක් ලැබමින් පුරුෂ පක්ෂයට ලෙස ඒ සියල්ල සමානතාවයකින් ලබා ගත යුතු වෙනවා ඊටත් වඩා ආරක්ෂිතතාවයේ බැලනකොට හැම කාන්තාවක් මේ රටේ බිහි වූ හැම කාන්තාවක් ගැනමයි මම කියන්නේ ඒ හැම කාන්තාවක්ම එකවරක් හෝ දූෂණයකට ලක් වෙනවා ඒ ලිංගික දූෂණයක් වන්නට පුළුවන් ඊටත් ඔබෙන් ගිය කතා බහෙන් දුරකතනෙන් නොයෙක් යෝජනා වලින් රැකියාවේ ලිංගික අල්ලස් ලබා ගැනීමෙන් එකී නොකී පෞද්ගලික වාහනවල ගමන මෙහි මන්ත්‍රීවරුන් කීප දෙනෙක් මේ කතා කරා පුද්ගලික වාහනවල ගමනාගමනය කරන කාන්තාවක් මොනතරම් හිරිහැර රාසියකට මූණ පානවද කියා එසේනම් කාන්තාවට තවමත් අරකී නිදහසක් ලැබී තිබෙනවාද ඔවුන් Tamanගේ නිවසේ වැඩ කටයුතු කරන ගමන් පෞද්ගලිකව රැකියාවල් වල යෙදෙන ගමන් ජීවිතයේ සියලු ආර්ථික ප්‍රශ්න පවුලේ කරපිරට ගනිමින් පීතෘ මූලික සමාජයක් ඇයි මේ රටේ සියලු දෙනා එක හඬින් කීවද මව විසින් ගෙන යන කාර්යය කිසිසේත් පියාට දෙවෙනි වෙන්නේ නැහැ. තමන්ගේ දරුවන් වෙනුවෙන් ආර්ථිකයේ ඇති අඩුපාඩුකම් ඒ සියල්ල අකාමකා දමමින් රොමන්තුමිය ඔබතුමිට විනාඩි දෙකක කාලයක් තියෙනවා. මම අනිවාර්යයෙන්ම කියන්න ඕනේ අද මැද පෙරදිග අප වෙනුවෙන් අපේ රටට විශාල ආර්ථිකයක් ලබා දෙන කාන්තාවන් ඔවුන් සියලු දෙනා වෙනුවෙන් 80000කට වැඩි පිරිසක් මේ වෙන විටත් ලංකාවට ගෙනවිත් තිබෙනවා. ඉදිරි කාලයේදී අපේ රජය විසින් අනිවාර්යයෙන්ම ඉතුරු කාන්තාවන් සියලු දෙනා ගෙන්නා ගැනීමට කටයුතු කරන බව මම ඊටම වගකීමෙන් කියනවා. ඒ වගේම හෝටල් වල අර කොරන්ටයින් කරන අවස්ථාවලදී ඔවුන්ට එසේ කර ගැනීමට බැරි අයට රජය අනිවාර්යෙන් දීලා තියෙනවා රජය විසින් දෙන ස්ථාන ඔවුන්ට එම ස්ථානවලට පැමිණිලා ඒ නිරෝධාන කාලය තමන්ට රිසි විදිහට ගත කරන්න පුළුවන්. එම නිසා කිසිවෙකුට අනාථ වෙන්න වෙනත් රටකට ගොස් රැකියා කරන අපේ ආදරණීය කාන්තාවන් කිසිවෙකුට අනාථ වෙන්නට ඉඩ නොතබන බව මම ඉතාම වගකීමෙන් ඔබතුමන්ලාට කියනවා. ඒ වගේම මුළු මහත් ශ්‍රී ලාංකික කාන්තාවන් බලාපොරොත්තු වෙන 30 අවුරු යුද්ධයක් තුලදී 27000කට වඩා මියගිය අයගේ ඒ බිරින්දෑවරුන් ඊට ඉහත වසර ගණනාවකට කලින් දරුවන් ඒ මව්වරුන් අනාථ වුණ මව්වරුන් එවැනි සියලු කාන්තාවන් එදා සිටම මෙදා දක්වා ගරුමන්තුමිය අවසන් කරන්න බොහෝ දුක්ඛම් කටළු රසක් දරා ගනිමින් ජීවිතේ ඉල්ලන එකම දේ ආරක්ෂිතව නීතිය මීට වඩා ද අනිවාර්යෙන්ම කාන්තාවගේ පැත්තෙන් නීතිය පිළිසරණක් ලබා දී යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඔවුන්ට සිදුවෙන අසාධාරණ ඔවුන්ගේ දික්කසාද ඉදිරියේදී නීතියට නීතියෙන් ඔවුන්ට කිසියම් පිටුවහලක් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාටම මේ රටේ සියලු කාන්තාවන්ට ඔවුන්ගේ ඉල්ලීම් ඔවුන්ගේ ඔවුන්ගේ අදිෂ්ඨාන ඉෂ්ට වේවායි ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. මම සිතුවේ ඔබතුමීට මිලඟට සුරිත් සංජය පෙරේරා මහත්මයා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා. මුලාසන වරුඩ මන්ත්‍රීතුමනි කාන්තා සමානත්වය සම්බන්ධව සභා කල්තබන අවස්ථාවේදී මේ අපේ යෝජනා සම්බන්ධව අදහස් දක්වන්න අවස්ථාව සලසාදීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉතාමත් කාලෝචිත යෝජනාවක්. මොකද අපි දන්නවා නිරන්තරයෙන්ම අද කාන්තාවකගෙන නොඑක අවස්ථාවලදී අපි අදහස් උදාස් දක්වුවට මුගක් අවස්ථාවලදී අපි දකිනවා මාධ්‍ය දිහා බලනකොට ඒ වගේ මණිකුත් කාරණාවල්දී කාන්තාවට ලොකු අසාධාරණයක් වෙනවා. පහුගිය දවස්වලම අපි දැක්කා දිනපතාම කාන්තා හිංසනයේ සම්බන්ධව ඒ වගේම ගෘහස්ත හිංසනයේ සම්බන්ධව ඒ වගේම තමන් වැඩ කරන සේවා කරන ස්ථානයේ සම්බන්ධව ඇති වෙන ගැටලු සම්බන්ධව අපි නිරන්තරයෙන් සාකච්ඡාට බඳුන් වෙලා තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවක මේ කාන්තා සමානත්වය ඇති කරන්න ඕනේ කියලා මේ යෝජනාව අපි අත් වශයෙන්ම යෝජනාවට මොනවා සීමා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක අත් වශයෙන්ම අද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව කතා කරුවා වුණත්
නිරන්තරයෙන් මං හිතන්නේ ආණ්ඩුව හැටියට ලොකු වක්කීමක් තියෙනවා ඒ වගේම කරු අමාත්‍යතුමාටත් ලොකු වක්කීමක් තියෙනවා මේ සම්බන්ධව මොකද අපි හැමදාම කතා කරනවා මේ හිංසනයේ සම්බන්ධවත් ඒ වගේම අසාධාරණේ සම්බන්ධවත් මං හිතන්නේ මීට වඩා පුළුල් වැඩ පිළිවෙලක් රජයේ පැත්තෙන් සිද්ධ වෙන්න ඕනේ කියන එක තමයි මම මේ අවස්ථාවේදී මතක් කරන්නේ ඊට අමතරව අපි දකිනවා විශේෂයෙන්ම වැඩි කාල වේලාවක් නැති නිසා මේ කාන්තාවන්ගේ පැත්තේ අපි දැක්ක විශාල වශයෙන් ආන්දෝලනාත්මක සිදුවීම් රාශියක් පහුගිය කාලේ සිද්ධ වුණා විශේෂයෙන්ම මැද පෙරදිග ඉන්න කාන්තාව අපි දැක්ක සමාජ වෙබ් අඩවි තුළ ඒ ඇයට මුණ පාණ්ඩලා තියෙන කාරණා සම්බන්ධව ඒකලගේ දුක් ගැහැටවල් සම්බන්ධව මුගදිනේ රැකියාවල නැතුව තමන්ට ජීවත් වෙන්න විදිහක් නැතුව පහුගිය දවස්වල අපි දැක්ක සමහර කාන්තාන් ප්‍රකාශ කෙරුවා තමන්ට ගණිකා වෘත්තිය යෙදෙන්න පවා අද සිද්ධ වෙලා තියෙනයි කියලා ඉතින් මේක මං හිතන අද ඊයේ විතරක් නෙමෙයි අවුරුද්දක් පුරාම මේ මැසිවිල් නැගුණා වුණත් රජයේ පැත්තෙන් ඉතාමත් කනගාටුදායකයි මේ සම්බන්ධ කිසිම අවධානයක් පහුගිය කාල සීමාවතුල යොමු කෙරුවේ නැහැ අපි දැක්ක නිරන්තරයෙන්ම තමන්ගේ රටට තමන්ගේ සේවා කාලය ඉවර වෙලා ඒ වගේම කොරෝනා වසංගතයට ගොදුරු වෙලා තමන්ගේ රටට එන්න ඕනේ කියලා ඉවරලා නිරන්තරයෙන් අදහස් ඉදිරිපත් කෙරුවා. ඉතින් මේවා සම්බන්ධව මම හිතන්නේ විවිධ අවස්ථාවල්දී අපි සාකච්ඡා පැවැත්වුවා මාධ්‍ය හමුවෙන් තිබුණා ඒ වගේම නොයෙකුත් තැන්වල විවිධ සංවිධානවලින් උද්ඝෝෂණය කෙරුවා. අපි දැක්ක ඊයේ පෙරේදාත් මැද පෙරදිග විතරක් නෙමේ අනිකුත් රටවල ඉතාලිය වගේ යුරෝපීය රටවල ජනතාවක් විදේශවාසී අපේ ලංකාවට එන්න අවශ්‍යතාවය ඉෂ්ට කරන්න ඒ වගේම වැඩ කටයුතු කරන්න කියලා ඉල්ලීම් කෙරුවා. නමුත් රජයේ පැත්තෙන් ගත්තාම කිසිම ප්‍රතිචාරයක් ඒ සම්බන්ධව ලබා දීලා නැහැ. ඊට අමතරව අපි දන්නවා එන්නේ අවස්ථාව ලැබුණා වුණත් අද තමුන්නාස් දන්නා ගරු මන්ත්‍රීතුමනි අද කොච්චර මුදලක් මේ වෙනින් වැය කරන්න ඕනේද කියලා. අපි දන්නවා ගුවන් ටිකට් පත ගත්තොත් එහෙම මං හිතන්නේ අද මැද පෙරදිග ඉන්න කාන්තාවට ලක්ෂ 2.5ක් විතර මුදලක් වැය වෙනවා. ඊට අමතරව අපි දැක්ක නිරෝධායනයේ සඳහාත් අද විශාල මුදලක් අය කරන්න මේ රජයේ එහෙම නැත්නම් තානාපති කාර්යාල හරහා විවිධ ඒජන්තවරුන් විසින් අද කටයුතු කරන්න සිද්ධ කරලා තියෙනවා. ඉතින් මේක ඇත්ත වශයෙන්ම ඉතාමත් අසාධාරණ ක්‍රියාවක්. ඒ නිසා අපි ඉල්ලා සිටින කැමැති නැවතත් මේ රජයේ විශේෂයෙන් මේ සම්බන්ධ සානුකම්පිතව කල්පනා කරන්න. අපි කාන්තාව ගැන කතා කරනවා නම් කාන්තාව අයිතිවාසිකම් ගැන කතා කරනවා නම් විශේෂයෙන් මේ රටට විදේශීය ගෙනෙන්න අවුරුදු ගාණක් තිස්සේ කැපවෙච්ච මේ කාන්තාවන් මේ ලංකාවට ගෙනෙන්න සහනදායි ක්‍රමවේදයක් අනුගමනය කරන්න කියලා අපි ඉල්ලා සිටින කැමැති. විශේෂයෙන්ම ගුවන් ටිකට් පත අරගෙන PCR පරීක්ෂණය කරලා මං කියන්නේ මැද පෙරදිග විතරක් නෙමෙයි අනිකුත් රටවලින් මේ ලංකාවට එන්න ඉන්නවනම් අද එන්න ඉන්න අයට ඉන්න විදියක් නැහැ PCR පරීක්ෂණය කෙරුවා වුණත් අනිවාර්යයෙන්ම නිරෝධායනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම විශාල මුදලක් මේ නිරෝධායනය සඳහා අය කරන්නත් අද රජයේ එහෙම නැත්නම් පානාපති කාර්යාල කටයුතු කරලා තියෙනවා. ඒ සම්ම මම ඉල්ලා හිටින්නේ මේ නිරෝධායන ක්‍රියාවලිය PCR පරීක්ෂණය කරලා නිරෝධායනය වෙන්න තමන් කැමති තමන් ගෙදරට ඇවිල්ලා තමන්ගේ ගෙදර මේ නිරෝධායන කටයුතු කරන්න අවස්ථාව සලසා දෙනවා නම් ඒක තමයි මං හිතන්නේ මේ රට විරුවට එහෙම නැත්නම් වැද පෙරදිගින්න ජනතාවට අනිකුත් රටවල ඉන්න අයටත් කරන්න තියෙන යුතුකම කියලා මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඊට අමතරව තව එක කාරණාවක් කියන්න මම බලාපොරොත්තු වෙන ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම රැකියා අවස්ථාව ලබා ගැනීමදී. අපි දැක්ක පහුගිය කාල සීමාව තුළ විවිධ තැන්වලදී රැකියාවට බඳවා ගන්නකොට අපි දන්නා කළමනාකරණ සේවයේ ඒ වගේම ග්‍රාම නිලධාරී සේවයේ මේ හැම එකටම යනකොට විශේෂයෙන්ම වැඩිම පිරිසක් කාන්තාවෝ තමයි ඒකට සම්බන්ධ වෙන්නේ. අපි දැක්ක පහුගිය දවස්වල කාර්යයේ කාර්යාලවලට අනුයුක්ත කරගන්නකොට විශාල පිරිසක් කාන්තාවෝ මේ රජයේ සේවයට බඳව ගන්නට කටයුතු කරලා තියෙනවා. නමුත් අසාධාරණ ලක් වෙච්ච කොටසක් ඉන්නවා. විශේෂයෙන්ම පහුගිය කාලේ ග්‍රාම නිලධාරී විභාගයේ පැවැත්තුවා විනාඩි 2ක කාලයක්. ගරු මන්ත්‍රීතුමනි, ඔව්. 2016 වසරේ ග්‍රාම නිලධාරී විභාගයේ පැවැත්තුවා. ඒ විභාගයේ පවත්වන සමත් වෙච්ච අයට අද ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. මොකද මේ සමත් වෙච්ච කට්ටියෙන් 60% විතර ගරු මන්ත්‍රීතුමනි මේ ග්‍රාම නිලධාරී විභාගයේ සමත් වෙලා තියෙන කාන්තාවෝ. අද ඒ සම්මුඛ පරීක්ෂණයටත් ගියා ලොකු බලාපොරොත්තු වියගෙන හිටියා. අපිට දැනගන්න තියෙන හැටියට ඒ ග්‍රාම නිලධාරී විභාගයත් අද අවලංගු කරන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ ඒ යන බලාපොරොත්තුෙන් රැකියාවට යන්න ආසාවෙන් කැමැත්තෙන් හිටපු කාන්තාවන් විශාල පිරිසකට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ නිසා මම ගරු අමාත්‍යතුමාගේ විෂය බාධාත් නෙමෙයි වුණත් මම ඉල්ලා සිටින කැමැති ඔබතුමාගේ අවධානය යොමු කරලා රජයේ පැත්තෙන් අදාළ නිලධාරීත් එක්ක කතා කරලා මේ යට යම්කි සාධාරණයක් ඉෂ්ටකරනද කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ නිසා මම දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි නැවත වරක් අවධානය කරන්නේ විශේෂයෙන්ම කාන්තාවන්ට සිද්ධ වෙලා තියෙන අසාධාරණ සම්බන්ධව මේ යෝජනාවට පමණක් සීමා කරන්න නැතුව විශේෂයෙන්ම රජයේ පැත්තෙන් මැදිහත් වෙලා විශේෂයෙන්ම මැද පෙරදිග ඉන්න කාන්තාවට ඒ වගේම අසරණ භාවයට ගෘහස්ත හිංසනයට ලක් වෙලා ඉන්න කාන්තාවන් ඒ වගේ නොයෙකුත් ආකාර අසරණ භාවයට පත් වෙලා ඉන්න කාන්තාවන් වෙනුවෙන් යම් කිසි වැඩ පිළිලක් ක්‍රමවත් විධිමත් වැඩ පිළිලක් කරලා මේ අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලා සිටමින් මගේ වචන සල්ප ප්‍රසන්න කරන බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමාට. මිලඟට පිළිතුරු කතාව පියල් නිශාන්ත මැතිතුමා. මුලසන ඔබවන ගරු මන්ත්‍රීතුමනි, අපේ සහෝදරිය රෝහිණී අපේ ගරු මන්ත්‍රීතුමිය කාලෝචිත යෝජනාවක් කල්තබන අවස්ථාවේදී
ඉදිරිපත් කරා ඒ සම්බන්ධව මම ඉතාමත්ම සතුටු වෙනවා ඒ පිළිබඳවත් විතරක් නෙවෙයි විශේෂයෙන්ම ගරු කතානායකතුමාගේ අවධානය යොමු කරලා කාන්තාවන් වෙනුවෙන් ඒ කමිටුව නිර්මාණය කිරීම සම්බන්ධව විශේෂයෙන්ම මම ඒ පිළිබඳවත් සතුටු වෙනවා මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඒ වෙනුවෙන් කැප වෙච්ච ඒ සීලුම පක්ෂ විපක්ෂ මන්ත්‍රී තුමියන්ලට ඒ වගේම ඉතිහාසයේ මම දකිනවා ප්‍රථම වතාවට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය මේ දෙපාර්ශවයේම ඉන්න කාන්තා මන්ත්‍රී තුමියන්ලා ඇමති තුමියන්ලා එකතු වෙලා ලෝක කාන්තා දිනයට පමණක් සීමා නොවි හෙට දවසේ කාන්තාවට තියෙන අභියෝග සම්බන්ධව මේ විදිහේ එකමුතුවක් වීම සම්බන්ධව මම විශේෂයෙන්ම සතුටු වෙනව විතරක් නෙවෙයි ආඩම්බර වෙනවා ඒ වගේම තමයි මේ දැනට අදහස් ප්‍රකාශ කරපු මන්ත්‍රී තුමියන්ලා සහ මන්ත්‍රී තුමාලා හිටියානම් සියලු දෙනාම මේ අවස්ථාවේ හොඳයි කියලා තමයි මගේ අදහස. ඔබතුමිය ඉන්න එක ඇත්ත ස්ථීර කරපු mantri තුමිය නෑ අපෙන් කතා කරපු mantri සහ ඇමති තුමියන්ලා නෑ. මේක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. මම මගේ කතාවේ පළවෙනි කොටස ආරම්භ කරන්නේ ගරු mantri තුමිය මේ වන විට කාන්තාව ළමා කටයුතු විතරක් වගකීතු මන්ත්‍රී තුමියන්ලා විතරක් නම දෙනෙක් ඉඳලා තියෙනවා නම දෙනෙක් එවැනි අවස්ථාවකදී තමයි ගරු ජනාධිපතිතුමා වර්තමානයේ මේ විෂයපතය අපේ ජීඑල් පීරිස් අපේ කැබිනට් ඇමතිතුමාට බාර දීලා මේ විෂයපතේ සම්බන්ධව ඉතිරි කොටස් ටික ඉදිරියට ගෙනියන්නට කාන්තාව දරුව අධ්‍යාපනය වෙනුවෙන් මට බාර දුන්නේ බොහොම කෙටි කාලයයි මගේ මුලසුනේ මන්ත්‍රීතුමනි මම මේ වගකීම බාර අරගෙන මම ඉතාමත්ම ආඩම්බරෙන් කියනවා මොකද මේ ලෝකේ උත්තරීතර කාන්තාවට මම ගොඩක් ආදරය කරන ගරු කරන ඒ මගේ ආදරණීය අම්මා මගේ අම්මට මම ආදරය කරන වගේම මේ ලෝකේ ඉන්න හැම අම්ම කෙනෙකුටම මම ආදරය කරන්න පුරුදු වෙච්ච එක්කෙනෙක්. අපි ඔබ ඉගෙනගෙන තියෙන්නේ මේ ආදරණීය රත්තරන් අම්මා පිළිබඳ මේ උත්තරීතර කාන්තාව පිළිබඳව මහ පොළොවේ ඇයගේ ගුණය සම්බන්ධව ලියාගෙන 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 ගියොත් මහ පොළොව අවසන් වෙනවා. හැබැයි ඒ රත්තරන් ආදරණීය උත්තරීතර කාන්තාවගේ ගුණය අවසන් වෙන්නේ නැහැ කියලා. එනිසා මන් තීරණය කරා මේ කාන්තාව ශක්තිමත් කරන්න ඕනේ. ඇය දියණියක් වෙන්න පුළුවන්. ඇය ස්වාමි දියණියක් වෙන්න පුළුවන්. ආදරණීය මවක් වෙන්න පුළුවන්. මිත්තණියක් වෙන්න පුළුවන්. එනිසා සාම්ප්‍රදායික ලෝක කාන්තා දිනේට තිත තියන්න බලාපොරොත්තුෙන් රටකි දයකි ලෝකි ඇය කියන තේමා ඔස්සේ ප්‍රධාන විෂයපතයන් නමයක් මුල් කරගෙන ප්‍රධාන වශයෙන් කොළඹින් ආරම්භ කරලා අම්පාරෙන් ප්‍රධාන වශයෙන් කාන්තාව ශවිමත් කරන්නට දිරියක් දෙන්නට එයාගේ අභිමානය රකින්න මමත් මගේ අමාත්‍යාංශයත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙනවා මම මේ පක්ෂ විපක්ෂ හැම මන්ත්‍රීවරයෙකුට මන්ත්‍රී තුමියෙකුට හැම කෙනෙකුටම මේ ලෝක කාන්තා දිනේට සමගාමීව යන ඇයගේ සතිය පිළිබඳව මම දැනුවත් කරලා තියෙනවා නාවට ප්‍රශ්නයක් නැහැ මොකද අපි දන්නවා සාම්ප්‍රදායික දේශපාලනයේ මෙතෙක්කල් ආපු වෙලාවට අපි දැක්ක දේ තමයි හොඳ දෙයටත් විරුද්ධ වෙනව නරක දෙයටත් විරුද්ධ වෙනව
හොඳ දෙයට යන්නෙත් නැ නරක දෙයට යන්නෙත් නැ ඒක නිසා මට නම් කනගාටුවක් විතරයි දැනෙන්නේ නමුත් ඉස්සරහට තිබ්බ අඩිය මොන හේතුව නිසාවක්වත් පස්සට ආය ගන්න මටත් මගේ අමාත්‍යංශයටත් පුරුද්දක් දැන් නැ මේ සියලු කතා ටික මම හැව්වා ඇත්ත සාධාරණයි ගරු මන්ත්‍රීතුමිය ගරු මුළුසුනේ මන්ත්‍රීතුමනි මේක තමයි සත්‍ය කතාව ඒ අතර දේශපාලන වශයෙන් තමන්ගේ පක්ෂ ජයග්‍රහණය කරන්න ආණ්ඩු පෙරලන්න කතා නොකරත් නෙමෙයි මම ඒවා මේ කණෙන් ඇහුවා යහපැත්තෙන් ඇරියා මට ඒක නිසා ඒකේ කිසි ගැටලුවක් නැහැ හැබැයි මගේ ආදරණීය සහෝදර අපේ රෝහිණී මන්ත්‍රීතුමා ඉතාමත්ම හොඳ මාතෘකාවක් තමයි අද මේ ගෞරවනීය සභාවේ ඉදිරිපත් කරේ හැමදාම අපි කතා කරනවා ඇය පිළිබඳව උත්තරීතර කාන්තාව පිළිබඳව නමුත් වැඩපිළිවෙලක් නැහැ ඒකයි මම අර ඇමති තුමියල්ලා නමයක් හිටපු රටේ වෙනස ඇති කරන්න හදන පිරිමියෙකුට වක්වත් සහයෝගය දෙන්න කියන බොහොම අහිංසක ඉල්ලීම තමයි මම මේ සභාව තුල කරන්නේ මං නැවතත් කියනෝ ඒ ගෙනාපු දේවල් ටික ඒ යෝජනා විතරක් නෙවෙයි අදහස් වලටත් මං හරි ගරු කරනවා මං කැමති ඒක නිසා මං ඒ අයගේ අදහස් වලට නම්‍යශීලී වෙලා ඕනෑම අවස්ථාවකදී ඇය වෙනුවෙන් මේ කාන්තාව වෙනුවෙන් දරුව වෙනුවෙන් වැඩ කරන්න ලෑස්ති කියන පණිවිඩය දෙනවා දැන් ඇයි අපි මේ රටකි දැයකි ලෝකී අය කියලා නම් කරලා මේ වෙනද වගේ සම්දර්ශන පවත්වන වැඩපිළිවෙලක් නෙවෙයි කරේ රාජ්‍ය මුදල් නාස්ති කරන වැඩපිළිවෙලක් නෙවෙයි ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි අපි ඉටු කරේ මුලින්ම අපි නිදහස් චතුරස්රයෙන් ආරම්භ කරන ප්‍රධාන උත්සවය නමුත් ඒ ඉති ඉස්සලා උදෑසන විවසායක කාන්තාවන් 14022කට අපි නිවසක් සහිත කඩයක් නිවසක් සහිත කඩයක් සඳහා මුල් ගල තියනවා ඒ ජාතික උත්සවය කරන්නෙත් මම මේ කටයුත්තට අපට දායකත්වය දෙනවා මහමාර්ග අමාත්‍යාංශය වෙළඳ අමාත්‍යාංශය සමෘද්ධි අමාත්‍යාංශය ඒක ආරම්භ කරේ මේ ලෝක කාන්තා දිනේ කාන්තාවන් වෙනුවෙන් ව්‍යවසායක කාන්තාවන් 14022කට අපි මෙන්න මේ හෝම් ෂොප් කියන සංකල්පේ ක්‍රියාත්මක කරන අපේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව ඊළඟට හවස අපි 4ට ආරම්භ කරනවා අම්මා වරුණේ කියන සංකල්පේ කාන්තාව ගැන කතා කරනකොට අම්මා කියන ඒ උත්තරීතර කාන්තාවගෙන් පටන් ගත්තොත් හොඳයි අද අපේ මුලසුනේ මන්ත්‍රීතුමනි වැඩිහිටි නිවාස එන්න එන්න වැඩි වෙලා මේ වැඩිහිටි නිවාසවල ඉන්නේ 90%ක් විතර දරුවෝ නිර්මාණය කරපු ආදරණීය රත්තරන් අම්මලා තමයි මේ වැඩිහිටි නිවාසවල වැඩි ඉන්නේ එහෙනම් අපට ලොකු යුතුයකමක් තියෙනවා ඒ අම්මා පිළිබඳව ගුණය සංගීතමය సౌందర్యාත්මක පැත්තත් එක්ක විද්වත් කතිකාවක් අරගෙන යන්න මේ සමස්ත සමාජය තුලටම එනිසා පටන් ගත්තේ නිදහස් චතුරස්රයෙන් විතරක් නෙවෙයි අපි ගම් නියම් ගම්වල අහිංසක ගම්මාන වෙලා ආදරණීය අම්මලා වෙනුවෙන් උපහාරයක් හැටියට ඒ ආදරණීය අම්මලට දෙන්න තියෙන ගරුත්වයක් හැටියට ඒ වැඩසටහන දිගටම ක්‍රියාත්මක කරගෙන යන්න පුළුවන් විදියට තමයි ආරම්භ කරේ ඊළාට අද දිනේ අද දෙවෙනි දිනේ අපි අද දෙවෙනි දිනේ අපි දියණිය නමින් නම් කරලා සුවපත් දිවියක් උදෙසා කියන තේමාව ඔස්සේ අද අපි මේ කටයුත්ත ආරම්භ කරා දියණිය මමත් මගේ ලේකම් තුමියත් මේ වන විට මේ මාස 5ක කෙටි කාලය තුල දිස්ත්‍රික්ක 14කට ගිහිල්ලා මේ දරුවන්ගේ තියෙන ගැටලු පිළිබඳව අපි සාකච්ඡා කරනවා එහිදී විශේෂයෙන්ම දරුව පාසල් නොයන කාරණා දෙකක් තියෙනවා එකක් උදේ ආහාරය දෙමව්පියන්ට දෙන්න විදියක් නැහැ දරුවට ඒක නිසා පාසල් යන්නේ දෙවෙනි කාරණය තමයි සනීප ආරක්ෂාව පිළිබඳව තියෙන ගැටලුව නිසා දැරියන් දවස් 3-4 පාසල් යන්නේ නැහැ
මේ පිළිබඳව අපි දිසාපතිතුමාලා අපේ නිලධාරි මේ සීලු දෙනත් එක්ක සාකච්ඡා කරලා රජයට බරක් නොවි වැඩසටහන අද උදේ ආරම්භ කරා පාසල් 350ක ඉතා දුෂ්කර පාසල් 350කින් මේ කටයුත්ත ආරම්භ කරා නොමිලේම පතමාදාර සහ සංවිපාරක්ෂක ඒ සියලු උපකරණ ලබා දීමේ වැඩපිළිවෙලක් මම පක්ෂ විපක්ෂ සියලු දෙනාටම ආරාධනා කරනවා දෙන්න වට ඕනම පාසලක පුංචි කාමරයක් හරි මම මේ දරුව වෙනුවෙන් මේ කටයුත්ත ඉතාමත්ම සාර්ථක කරනවා දැනට අපි 350කින් ආරම්භ කරලා තියෙනවා ඒ වගේම මම සතුටු වෙනවා අපේ කැබිනට් මණ්ඩලයට ගෙනාපු යෝජනාව මුළු සමස්ත පාසල් වල ඉන්න දරුවන්ට මේ සනීපාරක්ෂක උපකරණ ලබා දීමට ඒ යෝජනාව සම්මත කරලා තිනවා ඊළඟට මම මෙත මේකත් එක්ක මගේ කතාවෙන් මම හිතන්නේ වැටෙහි පියල් නිශාන්ත අමාත්‍යාංශයත් එක්ක මොකක් හරි කරන්න හදනවා ඒක නිසා අපි සහයෝගය දෙන්න ඕනේ මේ වැඩපිළිවෙලට කියලා තුන්වැනි දවසේ හෙට තියෙනවා දිරිය ජනනී උදේ බත්තර මුල්ල සූරුපායේ මේ තියෙන්නේ විශේෂ අවශ්‍යතා තියෙන දැරියෝ ඉන්නෝ කාන්තාවෝ මම දැක්කා ඒ අය විශේෂ හැකියාවන් තියෙන කාන්තාවෝ හැටියට ඒ කාන්තාවන්ට නැගිටින්න පුළුවන් නම් ලෝකේ දිනන්න පුළුවන් නම් ජාත්‍යන්තරේ දිනාගෙන අපට කීර්තියක් දෙන්න පුළුවන් නම් ඇයි දෙයියනේ අනිත් ත්‍රිය සහායක කාන්තාවන්ට මේ දිනු වෙන්න බැරි ඒක නිසා විශාල වැඩ කොටසක් එදා උදෑසන සිද්ධ වෙනවා ඒ වගේම විවසායක ඇගීම නමින් ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුවේ විවසායක කාන්තාවෝ 10කට ස්වයන් රැකියා උපකරණ දෙනවා එදා හවස ඊළඟට නැනපදීප කියන වැඩසටහන 12 වෙනිදා නැනපදීප කියන වැඩසටහනෙන් මම බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම කාන්තහා ළමා නිවාසවලට පුස්තකාල ටික හදලා දෙන්න ඒකට අපි වැඩ පිළිවෙල දැනටත් ක්‍රියාත්මක කරගෙන යනවා ඉතාමත්ම සාර්ථක ලෙස ඊළඟට ඉතාමත්ම වැදගත් හැමදාම කාන්තාව මේ සම්බන්ධව කේන්ද්‍රිලි ගානවා කතා කරනවා හොඳ යෝජනා ගේනවා හැබැයි ක්‍රියාත්මක වෙන්න බැරි එක් පාර්ශවයකුත් ඉන්නවා ඒ නිසා අපි එක දවසක් වෙන් කරා අතිශයින්ම පිරිමින්ට පමණයි කියලා දවසක් මෙදාට එකම කාන්තාවක්වත් මගේ නෝනාවක්වත් ගෙන්න ගන්නේ නැහැ මේ උත්තරීතර ආදරණීය කාන්තාව පිළිබඳ පිරිමින්වත් දැනුවත් කරන්න ඕනේ. එතකොට තමයි මේ කාන්තාවට සාධාරණේ සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඊළඟට පළමු පාසල මෞකුසයි 13 වෙනිදා අපි ආරම්භ කරනවා කළුතර අශෝකාරාමයෙන් සංගීත චිකිත්සාව සමග ඒ අයට අවශ්‍ය කරන සියලුම උපකරණ ලබා දෙන වැඩපිළිවෙල. එතනදී අපේ ගරු මන්ත්‍රීතුමෙක් කිව්වා මේ දැන් ගැබිනි අම්මා වරුන්ට පෝෂණ මල්ල දෙන්න නැහැ කියලා. ගියා අවුරුද්දේ තිබිච්ච ගැටලුවක් ඒකත් විසඳලා අපි අමාත්‍යාංශයේ දැන් එය ආරම්භ කරලා තියෙනවා. ඊළඟට 14 වෙනිදා අම්පාරෙන් අපි අවසන් කරනවා මාතෘ වන්දනා කියන වැඩසටහනත් එක්ක පුංචි ගාමන්ට් එකක් අපේ අමාත්‍යාංශයෙන් හදලා තියෙනවා ඒක විවෘත කරනවා. ලාට පෙර පාසල් අම්පාර දිස්ත්‍රික්කෙම ඉන්න අයට උපහාර දක්වලා ඒ අයව දැනුවත් කිරීම සහ දැනට අපි අරගෙන තියෙන වැඩපිළිවෙල පෙර පාසල් පද්ධතිය පිළිබඳව අපි දැනුවත් කරනවා ජාතික පාසල් කාන්තා පාසල් කීපයක් අපි අධීක්ෂණය කරනවා මේ වගේ වැඩ කොටසක් එක්ක 14 වෙනිදා අපි ඇයගේ සතියෙන් අවසන් කරාට බිමටම ගිහිල්ලා මේ දවස් 365 ම කාන්තාව ගැන කතා කරන වැඩපිළිවෙලක් ගරු මන්ත්‍රීතුමනි දියත් කරලා තිනවා ඒකයි මම කියන්නේ ආදරණීය ගරු මන්ත්‍රීතුමියනි ඔබතුමිය ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා ඔබතුමිය ගොඩාක් උත්සාහ ගන්නේ මේ කාන්තාවන්ට විතරක් නෙමෙයි දරුවන්ට ඉඳලා සාධාරණේ කරන්න මම ඒක දැකපු කෙනෙක් ඒ නිසා හෙට දවසේ ඔබගේ හැම යෝජනාවක්ම අපේ කාන්තා මන්ත්‍රීවරු ගේන යෝජනාවකටම සුබවාදීව මම ඒවට සහයෝගය ලබා දෙන්න කැමැති කියන පණිවිඩය ලබා දෙමින් ඒ වගේම මට කියන්න තියෙනවා මේ වන විට අපි රැඳවුම් කාන්තා නිවාස පළාත් මට්ටමින් ඇති කරන්න මුදල් වෙන් කරලා තියෙනවා ඊළඟට අපි ගත්තොත් විශේෂයෙන්ම
ත්‍රිපෝෂ සම්බන්ධව කතා කරා මේ ත්‍රිපෝෂ ගැටලුවක් දැන් මේ වන විට විසඳිලා දැන් සම්පූර්ණම එය ඒ ආයතනයේ ක්‍රියාත්මක කරගෙන යනවා තිබුණේ බඩඉරුඟු ගැටලුවක් පිටරටින් අපි ගෙන්නුවේ නැහැ අපේම දේශීය ගොවියව නගා සිටීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා ඒ වගේම විදේශගත කාන්තාවන් පිළිබඳව කතා කරා ඇත්ත තත්ත්වේ ඕකම තමයි ඔය කියූපු කතාවම තමයි ඇත්ත තත්ත්වේ හැබැයි මේ වන විට දැනට ගේන කණ්ඩායම් වලට තවත් එකතු කරලා වැඩි වශයෙන් ගේන්න විදේශ කටයුතු අමාත්‍යාංශයේ මේ වන විට වැඩපිළිවෙල අධ්‍යයත් කරලා තියෙනවා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඒ වගේම දැනට කතා කළ යුතු ඉතාමත්ම කාලෝචිතම තව මාතෘකාවක් තියෙනවා මාධ්‍ය පිළිබඳව දැන් ඔබට මතක ඇති අර ගරු අමතුම සමහර කාන්තා නිවාසවල විනාඩියයි අපේ ගරු මුල්සොනේ මන්ත්‍රීතුමනි සිදුවෙච්ච සමහර සිද්ධි පිළිබඳව දැන් එකපාරක් ඔළුව පිළිබඳව හොයන මේ තාමත් අද වෙනකොට මාධ්‍යයේ ඔළුව හොයනවා තවත් සමහර තැන්වල කාන්තාවන් අපයෝජනයට ලක් වුණා නම් මූණ යාන්තම් පොඩියට වහලා මුළු ඇඟම පෙන්නලා නිවසත් පෙන්නලා අනිත් ගෙදර ඉන්න උන්දලත් පෙන්නලා මේ මේ දරුවංග මේ කාන්තාවංග එක වරක් අපයෝජනයට ලක් වෙච්ච කාන්තාව තව දහ පාරක් අපයෝජනයට ලක් කරන මාධ්‍ය තියෙනවා ඒක නිසා විශේෂයෙන්ම අපි මේවට වැටබඳින්න ඔබ සීලු දෙනාගේ හයිය ශක්තිය ලබා දෙන්න කියන පණිවිඩය ලබා දෙමින් නැවතත් මම ඔබට ආයාචනා කරනවා මේ කාන්තාව වෙනුවෙන් දරුව වෙනුවෙන් එකට එකතු වෙලා වැඩ කරන්න අපි සීලු දෙනාම එකට එකතු වෙමු වැඩ කරමු නිල් පාට රතු පාට කොළ පාට මේ කණ්ණාඩි පැත්තකට දාලා සැබැහැලිසම කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනා ගන්නට අපි සීලු දෙනා කැපවෙමු කියන පණිවිඩය ලබා දෙමින් ආදරණීය ඔබට චිරන් ජයතු බොහොම ස්තුතියි ඔබතුමාට